අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡාවකට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරේ පටන් ගන්න විදියට අති ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේන් අවසරයි පළවෙනි ප්‍රශ්නේ මෙසේය ගෞරවනීය ස්වාමීන් වහන්ස පළවෙනි කොටස සක්මන් භාවනාව ඉඳගෙන සිටීමෙන් කරන භාවනාව මෙන්ම වැදගත් බව පෙනේවි කෙනෙක් වේගවත්ව ගමන් කරන අතර කෙනෙක් සාමාන්‍ය ලෙස ගමන් කරයි මින් අදහස් කරන්නේ ගමනේ වේගය හෝ සාමාන්‍ය බව නොව ගමන තුල හිට පිහිටුවා ගැනීමද ඔව් කිව්වාම හරි දෙවනි ප්‍රශ්නේ දෙවනි කොටස මෙම ක්‍රම දෙකම මම නිරීක්ෂණය කර බැලුවෙමි මම මේ ලෙස කර බැලුවෙමි ඔබ වහන්සේ වඩා උචිත කුමක්දේ පවසනු මැනව එක මුල ස්ටෙප් එක සක්මන ආරම්භයේ තමා හිටගෙන සිටන බව ප්‍රත්‍යක්ෂයෙන් දැනගනි දෙවනි ස්ටෙප් එක දෙනෙත් පොළොව දෙසට යොමු කරගනි තුන්වනි ස්ටෙප් එක වම හෝ දකුණු පාදය ABC ටික හතරක් තියෙනවා A ඔසවයි B ඉදිරියට ගෙන යමි C බිම තබමි D පොළවට තද කරමි මෙලෙස දෙපායෙම ක්‍රියාකාරීත්වය පැහැදිලිව මනසිකාර වෙයි ගමන ඉතා හෙමින් වුවත් පද හතරක ගීතයක්සේ අර ABCD ගීතයක්සේ එකට බැඳී ඇත මෙම ආකාරය too much ගොඩක් වැඩි ගියා සිතනවාද තෙරුවන් සරණයි කොහොමද තමයි සත්‍ය පිහිටන ක්‍රමයේ වැදගත් වෙන්නේ පීවර ගන්න හෝ ඉලක්කම් ගන්න හෝ සමීකරණ මොකක්වත් නැහැ කොයි ක්‍රමෙන්ද වැඩි සත්‍ය පිහිටන්නේ කොඩ වේලාවක් සත්‍ය පිහිටවන්න පුළුවන් ඒ ක්‍රමයේ කරන්න දෙවනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ පළවෙනි කොටස පර්යංක භාවනාව කරන විට ටික වේලාවකින් කකුල් වල පොළවට තද වී ඇති තැනකින් වේදනාවක් ඇති වේ තරමක් දුරට ඉවසාගෙන සිට තවත් අපහසු වීට ඉරියව වෙනස් කරමි මෙය දිගටම සිදුවේ දත් ටිකාගෙන මේ වේදනාව තව ටිකක් ඉවසා සිටීමට පුළුවන් යයි සිතේ එහෙත් එවිට මෙතෙක් පැවති සංසුන් සිත නැති වී මරාගෙන මරණ දැඩි සිතක් ඇති වේ එවැනි සිතකින් භාවනා කළ හැකිද එය කිරීම සුදුසුද මේ අවස්ථා දෙකේදීම කොයි එකේ තමන් කරන මූලික භාවනාවට නැත්නම් මේක ලියලවත් නැහැ මොකද්ද භාවනාව කියලා කරදර ටික ගැන විතරයි ලියලා තියෙන තමන් කරන ආනාපානෙත් එක අසුරවත් ගන්න පුළුවන් නම් ඒ තාක්කල් මරාගෙන මැරුණට ප්‍රශ්නයක් නැහැ ඒක අසුරවත් ගන්න බැරි මට්ටමේ තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ ඒක නිසා තමන් ඉන්නේ ඉරියව්වට හෝ ආනාපානෙට ඇසුර පවත් ගන්න පුළුවන් නම් නැවත හිත ආශ්‍රය තියා ගන්න පුළුවන් නම් ඒ අතරමැද කොයි එකක් කර බලන්න ඕනේ අපිට කොච්චරක් ඉවසන්න පුළුවන්ද කොච්චරක් හරහා බලන්න පුළුවන්ද කොච්චරක් විනිවිද බලන්න පුළුවන්ද දෙවනි කොටස පරියංක භාවනාවේදී හුස්ම රැල්ල නැති වීගෙන යන විට නොයෙක් රූප පෙනෙන්නට විය ඒ ගැන නොසිතා මම දැන් මෙතන සහ හුස්ම ගැනීම හෙලීම ගැන මෙනෙහි කළෙමි මුහුණ මදුරුවන් කන්නට විය. ඉවසා සිටියෙමි. කකුලක තද වේදනාවක් ඇති විය. ඉවසා සිටියද එය එන්න එන්නම වැඩි විය. දත් මිටි කාගෙන ඉවසා සිටියෙමි. හිසම වෙවුලන්නට විය. මෙතනින් එහාට යෑමට දැඩි ධෛර්යයක් අවශ්‍ය බවත් වේදනාව එන්නේ ඊට මාව සූදානම් කිරීමට බවත් සිතා තවත් ඉවසා සිටියෙමි. පරාජය බාර ගැනීමට සූදානම් නැති බව අදිෂ්ඨාන කර දුක අවසන් වන්නේ සැපෙන් බවත් සිතුවෙමි. හුස්ම වදින තැන නොදැනුණත් ඒ ගැන දිගටම සතියෙන් සිටීමට උත්සාහ කළෙමි. වේදනාව අඩුවක් නොවිය. මා කරන දේ හරිද යන්න සැකයක් මතු වූ නිසාත් වේදනාව ඉවසීම ඉතා අපහසු වූ නිසාත් ඉරියව්ව වෙනස් කරමි. රූප නතර වී හුස්ම ගැනීම යන්තමින් දැනෙනටවත් නැවත නතර වෙන්නත් විය
කිසිවක් නොදැනෙන විටත් හුස්ම ගන්නා බව හොඳින් වැටහේ. සතියේ බිඳේයයි සිතුන නිසා මා දැන් මෙතන සහ හුස්ම ගන්න බව හා හෙළන බව මෙනෙහි කළෙමි. කිසිවක්ම නොකර සිට ඉසිරියම යනු ඒ බවත් මෙනෙහි නොකිරීමද මෙනෙහි නොකිරීමද අන්තිම වාක්‍ය විතරක් තේරෙන්නේ නැහැ. අනිත් එක නම් ෂෝක් එකට ලියවිලා තියෙනවා. මේ විදිහට කරන්න එක පරිහාකයකදී ගොඩාක් වෙනසක් ගොඩක් දිනුවක් බලාපොරොත්තු වෙන්න එපා. මේ තමයි පුළුවන් ප්‍රදේශයේ ඉවසගෙන යනකොට අපි දන්නේම නැතුව වෙන ඉවස ගන්න බැරි වේදනාවල් හරහා වෙන කරදර හරහා ය아가න්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා නිතරම මොන කරදරේ මොන බාධා වාවත් තමන්ගේ මූල කර්මස්ථානට සම්බන්ධව පවත් ගන්න පුළුවන් බව නැත්නම් මූල කර්මස්ථානට හිත ගන්න මට පුළුවන් හැකියාව තියෙනවා කියන විශ්වාසය තියෙනවා නම් ඒ තාක්කල් භාවනා දියුනු වෙනවා. ඒ නිසා ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ තමන්ට මූල කර්මස්ථානෙත් එක ඇසුර කොයි විදියකින් හෝ මොන දෙකින්මට මට යන්න පුළුවන් මට ඒකේ සමාජිකත්වයේ තියෙනවා කියන පෙර දැක්ම තියෙන තාක්කල් භාවනා දියුනු වෙනවා. එතකොට කොච්චර බාධා තුන ප්‍රශ්නයක් නැහැ තමන්ට බාධාව හරහව බාධායෙන් පස්සේ හෝ බාධාව පවතිදී හෝ මූල කර්මස්ථානේ අමතක වෙලා නැත්නම් භාවනා දියුනු වෙනවා කියලා හිතන්න. තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මනෝ සංචේතනා සහ සංඛාර යන දෙකේ වෙනස පහදා දෙන්න. දෙකටම චේතනම ඇතුල් වේ කියා වැටහෙමි. බුදුරජාණන් වහන්සේ එසේ වචන දෙකක් භාවිතා කර නිසා වෙනසක් ඇතැයි සිතමි. මනෝ සංචේතනා සියුම් බවත් සංඛාර වඩා රළු ග්‍රොස් බවත් පෙනුනි. නමුත් වචන මාරු කර භාවිතා කරන බව දකිමි. කරුණාකර පහදා දෙන්න. ඔබ ස්වාමීන් වහන්සේට නිරෝගී බව සහ නුවන්සුව පතමි. තෙරුවන් සරණයි. සර්වචනල්ගේ පාචයේ සංචේතනා අභිසංචේතනා අභිසංඛාර කියන දෙකම සමාන වචන විදිහට දාලා තියෙන්නේ. ඒකට චේතනා සමානයි සංඛාර. ඒ නිසා සංචේතනා කිව්වා සංඛාර කිව්වත් දෙකම එකින් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් සංස්කාර ස්කන්ධය ගත්තාම චේතනා චෛතසිකේට අමතරව අනිකුත් චෛතසික ඔක්කොම එකතු වෙලා වේදනා සංඥා අයින් වෙච්ච වේදනා සංස්කන්ධේ කා සංඥා ස්කන්ධේ අයින් කරපු විතර ඔක්කොම එකතු වෙන සංස්කාර කියලා කියනවා. ඒකේ තියෙන ප්‍රධානම ක්‍රියාකාරී චෛතසිකේ තමයි චේතනාව. ඒක නිසා සර්වචනාංශයේ අභිසංචේතන අභිසංඛාර කියන පද දෙකම සමානව තමයි පාවිච්චි කරලා තියෙන්නේ සූත්‍රවල. හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අපාට භාවනා දැනුම හා දහම් කරුණු පහදා දීම ගැන ඔබ වහන්සේට බොහොම පිං. භාවනා කටයුතු තනියම ඉදිරියට කරගෙන යෑමේදී යම් උපදේශයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ වහන්සේගෙන් ලබා ගත හැකි ක්‍රමයක් ඇද්ද? උදාහරණයක් ඊමේල් මගින් ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. නෝ දැන්වත් මේ ඉන්න කීප දෙනෙක් එහෙම ඊමේල් සම්බන්ධය තියෙනවා. රාධිකාට හරි සරත්ට හරි කියන්න. එතකොට ඊමේල් වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. මම එක ඉල්ලීමයි තියෙන්නේ ගොඩක් වෙලාවට අර ලියන්න බෑ. ඒක මට අරින්න හිතෙන්නේ නැහැ ඊමේල් මැසේජ් එක. short to the point. මට කවුද පුද්ගලයා දැනගන්න ඕනේ මම මෙන්න මේ කාරණාවයි ලියන්න කියලා පරියන්කේනම් පරියන්කේ සක්මන්නා සක්මන මෙන්න මේ මම කරන භාවනාව කියලා මේ දැන් ඔය අපි සාකච්ඡා කරන ක්‍රමයට කෙටියට ලියවතරවට මට ඉක්මන් උත්තර දෙන්නත් හිතෙනවා. නැත්නම් ඔය ස්ක්‍රීන් දෙක තුනක් පෙරලා පෙරලා කියවන්න පටන් ගත්තොත් මහරාට මම ස්කිප් කරලා දාලා ඉතින් ඒ නිසා ඉල්ලීමක් තියෙනවා ෂෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න කියනකොට කියලා. පස්වෙනි ප්‍රශ්නය දරදල ස්වාමීන් වහන්සේ පළවෙනි කොටස විඥානයේ මායාකරවක බවට ඔබ වහන්සේ කරන ලද ප්‍රකාශය ඊතා සත්‍යය. ඇස කන නාසය දිව ශරීර යන අංග පහ සම්මුති වශයෙන් පුද්ගලයෙකු සතුව අභ්‍යන්තර පවතින බවට හැඟුණත් විඥානය යන්න සම්මුති වශයෙන් පුද්ගලයෙකුට අභ්‍යන්තරව පවතින්නක්ද බාහිර පවතින්නක්ද හෝ ඒ දෙකටම අයිති නැති දෙයක්ද යන්න අනුකම්පාවෙන් යුතුව අපට පහදා දෙන්න. මේකේ සමහර විටක මූල ධර්මානුකූලව කියන්න පුළුවන්. පංච විඥාන, කාය, චක්ක විඥාන, සෝත විඥාන, ගාහන, ජීවා, කාය කියලා පංච විඥාන
කිසිම කෙලෙසයක් අල්ලන්නේ නැහැ වර්තමාන මොහොත විතරයි ඉන්නේ. මේ ඔක්කොම ප්‍රොසෙස් කරන මනෝවිඥාණය අතීත අනාගත වශයෙන් අතන මෙතන වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ නිසා විඥාණයේ තියෙනවා මේ ක්‍රියාකාරක මට්ටම් රාශියක්. ඉතින් ඒ නිසා විඥාණය මායූපමං කියලා තමයි සඳහන් කරන්නේ. මායාකාරයක් වගේ. ඉතින් ඒ නිසා ඒක මේ විඥාණය දෙන ලනු කන් නැතුව විඥාණයේ අනුංගිකක් වගේ බලන්න පුළුවන් නේද? නැත්නම් මේ විඥාණයට පහසුකම් සපේන එක, පොහොර දෙන එක, ආහාර දෙන එක පරම කෘත්‍ය වශයෙන් බලන්න නැතුව මම මේ විඥාණය මාව දාශේ කරගන්න හදනවා. ඒක නිසා මම මේ හිතගෙන් පැනලා යන්න ඕනේ, බිංගයක් කපාගෙන හරි. ඒ නිසා විඥාණය කියන්නේ මොකද්ද කියලා බලන්න හිටියොත් ඒකේ ඔයගේ වෙත් පෙළෙන ගතිය. චක්කුසෝත ගහන ජීවා කය කියනකොට එතන එතන ගනුදෙනු කරන මිසක් අය අර ශේෂ විරහිතවම එකකින් එකට පයින්නවා. නමුත් මේ අතර සම්බන්ධයේ පවත්තන මනෝවිඥාණය ඔවත් එක්ක චින්තාමය ඥානත් එක්ක රිකන්සලියේෂන් එකක් කරනවා. කරලා ඒ අතර තියෙන හොඳ නරක බලන්න අතීත නාගත ගලපන්න චින්තාමය ඥාන කටයුතු කිරීම කරනවා. ඒක නිසා විඥානයේ චීන වගේ දෙබිඩි චරිතානිතික තියෙනවා. ඉන්ද්‍රිය බද්ධ විඥානයක් තියෙනවා. ඇහැ කන දිව නාසය. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය හා සම්බන්ධ වෙච්ච ආරම්මන බද්ධ විඥානයක් තියෙනවා. ආරම්මන විමුක්ත විඥානිකුත් තියෙනවා. තිබ්බ කට ඇතුළට ගියා වගේ අර පහේම නිර්මුක්ත විඥානිකුත් තියෙනවා. ඊට පස්සේ අරූප ලෝකයේ සම්බන්ධ වෙන විඥාන තියෙනවා. බුදුජාණන් වහන්සේ සකස් කරගත්ත ගැලවු මාර්ගයේ තියෙන්නේ ඒ රූප ලෝකයේ සම්බන්ධ චක්කුසෝත ගාන ජීවා කය මන කය සම්බන්ධ වෙච්ච විඥානයක් ඉක්මවලා ඊට පස්සේ අරූප විඥානයක් ඉක්මවලා විඥාණය අඩු කරන්න පුළුවන් අඩුම තත්වයකට හරියට කියනවා නම් වතුරේ pH එක 7ට ගෙනාවා වගේ අම්බක පැත්තට යන දෙන්නේ නැතුව භාෂ්ම පැත්තට යන දෙන්නේ නැතුව ගිනාවාම විඥාණයේ චීන මායාගති අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කරන්න දන්නේ යහට මහන මේ පැන පැන තියෙන විඥාණය පුළුවන් තරම් ක්‍රියාකාරකම් අඩු කරලා මැදට ගේන්න හදනවා. වායයෙන් පැද පොන්චිල්ලාව එක තැනට නතර වෙන්න හැටි බලන්න යනවා. පැද්දිච්ච ඔර්ලෝසු බට්ටා වයින් නැතුව හරියට මැද නතර වෙනවා වගේ මැද නතර කරන්න හදන එකක් මේ කියලා නිකන් නිදර්ශනයක් වගේ කියන්න පුළුවන්. ඉතින් අතරමැද මෙයා ගොඩක් මේ විස්පර්ලි තන්නේ නැතුම් සම්නිවෙස්මුණු දාගෙන විවිධ නැටුම් නටනවා. ඉතින් අපි මේක නඳ හදාන්නේ යාගේ නටන හැම කඩප්පුලිකමකටම නොකැමන දහපතුරාකටම හේතු දක්වන්න හදනවා. අපිට කරන්න දෙන්නේ වෙන ප්‍රශ්න කරලා උසාවියත් නංගනිකයි කරන්න දෙන්නේ. අපි කරන්නේ යා කරන කරන දේ ජස්ටිෆයි කරන්න හදනවා. මම කරපු දෙය කියලා බාර ගන්න හදනවා. නිදහසට කර්ම කියන්න හදනවා. වරී කරන්න හදනවා. ඒක කරන්න කරන විඥානය අපිව දහත භාවයේ තියාගෙන අපිට ඕන වැඩකුත් නෙවෙයි කරන්නේ. මේ අපි ලව ජාතිය බෝ කරන්න හදන. මුන්න ක්‍රමයෙන් හරි කරලා ජාතිය බෝ කරන්නයි අරසා කරන්නයි මම කැපී පෙන්නේ කටයුතු කරනවා. ඒක නිසා අපි දක්ෂ බැලයෝ දක්ෂ වාල්ලු දක්ෂ දාසයෝ අපි එක ආඩම්බරයක් කරගෙන ජීවත් වෙන්නේ. අපි ඉන්නේ විශාල හිරගෙදරක කියලා හිරගෙදර ගැන ආඩම්බරේ පිත්තල මැදවල තින්ත ගා ආලේ සුද්ධ කර කර ඉන්නවා. නැන්නේ මේ හිරගෙදරක ඉන්නවා කියලා. ඉතින් මේ කඹුරන්න කඹුරන්න ඒ අපි මේ හිරගෙදර මේ ඉන්මේට්ස්ලා රැඳවියන් රැඳවියෝ ජීවි කොච්චර ආඩම්බර වෙනද අපේ හිරගෙදර ලොකුයි කිය. අපේ අම්මලා තාත්තා තුමුණගේ පොල්ලසුගේ මේක මහවුළු ගයක්. ලොකු එකක්. ඒ නිසා මම හරි සතුටින් ඉන්නවා කියලා ඒ කඹුරන් එක තමයි කරන්නේ. ඒකේ මායාව ඒ කටිචු එක ගන්නේ විඥානය අපිව රවට්ටලා. ඒක නිසා ඒ විඥානය දිහා මායාකාරීගේ ස්වරූපයෙන් බලන්න පටන් අරගත්තොත් එයාට කියලා ගන්න වැඩක් තියෙනවා. එයාට ඕන වැඩක් ගන්නවා. බුද්ධජානන්සේ දීලා තියෙන ටැක්ටික් එක තමයි මේ විඥාණයට දාසකම් කරන්න ගිහිල්ලා චේතනාපූර්වක මොනවත් කරන්න එපා. එතකොට එයා ගන්න වැඩ ටික තිනේ උඹට. උඹ චේතනා කරලත් ඒකට අවුල් කරන්න ගත්තොත් අගමොළ වේරන්න බෑ. ඒසහා කාය වචන හිත චේතනාපූර්වක නටන්න දෙන්න එපා. උලන්තරන් ඒවා
පුළු පුළුවන් වෙලාවේ කාය ශික්ෂණය, වචී ශික්ෂණය, මනෝ ශික්ෂණය තන් සීල සමාධි ප්‍රඥා ශික්ෂණ වශයෙන් තියාගෙන හිතල මතල මුකුත් කරන්න එපා. ඒකට විඥානේ නටන්න නැතිල බලන්න පුළුවන්. අපි හිතල කරන හැම එකකින්ම අපිට මේක දැක ගැනීමට තියෙන අවස්ථාව අවුල් වෙනවා. ඒ නිසා ඒකට බලා ගන්න පුළුවන් මෙයා කාටත් නටන්නේ එක නාඩගමක්. ඒක තමන්ගේ තියෙන හිතාමතා කරන දේවල් වල අඩු කරන්න එයයි කතකම පේන්න පටන් අර ගන්නවා. ඩ්‍රැකියුලාට එළිය වැටෙනකොට වගේ. දෙවනි කොටස විඥාන යන්න සතරපාය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ලෝක ආදී වූ මේ 11 ආකාර තලයන්ටම පොදු ධර්මතාවයක්ද තෙරුවන් සරණයි. ඒකේ හිම විඥානයක් එහෙම තියෙනවයි කියලා බාරගත්තොත් පස්සදීන එක්කන අහුවෙලා තියෙන ගැටේට උත්තර දෙන එකක් අහුවෙනවා. එහෙම දිගට පවතින විඥානයක් නැහැ කියන්නේ මේ සූත්‍රයක් ගන්න කටයුතු කරන්නේ. ඒ නිසා යා මෙච්චර ප්‍රදේශයක ඉන්නවද මේ තැන ඉන්නවද කියලා තහවුරු කරන්න හදනවා කියලා කියන අපි මේ කරගෙන යන තීසීස් එකට සම්පූර්ණ වැරදි වැඩක්. විඤ්ඤාණයේ හටහනක් ආකාරයක් කාලයක් වෙලාවක් මුකුත් නැහැ. ඒ නිසා අපි යාට මේ මෙච්චර ඉඩමක් උඹට දෙනවා මෙච්චර වෙලාවක් උඹට සභාපතිකම දෙනවායි කියලා පත් කරන්න යන්න එපා. බුදුන් තරන් යාව නිකේත් කරන්න එහෙම නැත්නම් මෙයක් කරන හරියක් කරන්නේ ඇත්බැඳුම් මායාවල් ඒකට තෑගි දෙන්න යන්න එපා. මේක නිකන් ඇත්බැඳුමක් විතරයි. හයවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි කොටස සතිය සහ සති සම්පජ්ජනය පිළිබඳව සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය පිළිබඳව නැවතත් උදාහරණ සහිතව පහදා දෙන්න මැනව. නෑ එහෙම කරන්න යන්න එපා. ඒකෝර අපිට මේ මොකක් කරන්න හම්බුනේ? මේ පරණ බණ අහන්න. අහනකොට බලන්න මේ එක එකනාට එක එක තනින් කිර පොපොයින්ට් වෙලාවක් නෑ. කොහොමදත් කියන ගමනන්නේ තියෙන්නේ. ඒකට පොතක් අරගෙන එකක් අරගෙන ස්ටඩි කරලා තවත් ටිකක් අරගෙන හොඳම අභ්‍යාසයක් ඒක හොඳටම දන්නවා. ඉතින් ඒක තමන් self study කරන්න ඕනේ. රිසර්ච් කරන්න ඕනේ. කරනකොට තමයි මේක පිරීලා ඉන්නේ. එහෙම නැතුව මේ අහන එක නරක දෙයක් නෙවෙයි. මම බොහොම කැමතියි. නමුත් මම කැමති හැම කෙනාම තනියම ඉර ගන්නවා දකින්න. ඉන්සා නැවත ඉබනපත් යහන්න. මන්නේ කොතර සත්‍ය සම්පදන්න එකට කතා කරලා තියෙනවද කියලා කියන්න බෑ. බණ 60ක් 70ක් අහන්නේ. පාඩුවක් නැහැ. මගේ ඒවා විතරක් නෙවෙයි. ඕනේ පොතක් අරගෙන ඉගැහැරලා ත්‍රිපිටකය අරගන්න සූත්‍ර පිටකයේ පිටිපස්සේ තියෙන පදවැල. ඉන්ඩෙක්ස් එක බලන්න කොහෙද සත්‍ය සම්පජඤ්ඤය තියෙන්නේ. යන්නේ ඒ පිටුවට. ඉහිල මේ පැත්තේ පාලි තියෙනවා, පැත්තේ ඉංග්‍රීසි තියෙනවා. ඊට පස්සේ ඒ පොත ගන්න බික්කු බෝධිගේ. ඒතර ඉංග්‍රීසි එක තියෙනවා. ඊට පස්සේ සිංහල, පාලි, ඉංග්‍රීසි. ඉතින් තවත් ඒ වගේ දෙක තුනක් හොයලා බැලුවොත් ඒකටම ලියන අටුවා කතාව එහෙම මේක පුදුමාකාර රසයක් අපි වෙදිනදාක කරන කුණු හරුප වැඩ වලට වඩා හරි වටිනවා මේ. ඒ තමයි මගේ තියෙන විනෝදාංශය. මම ඔය ට්‍රිප් එකක් යනකොට ආයසරයක් ත්‍රිපිටකය කියවනවා. ආයසරයක් කියවනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔක්කොමලා මගේ ගුරුවරයා. ඔක්කොම ඒ ටියුෂන් මාස්ටර්ලා. මම ලෑස්ති වෙනකොට මගේ මල්ල නිකම්ම පිරෙනවා. මම කැමති හැම කෙනාම මේ වගේ කෙලින්ම ප්ලග් වෙලා තොරතුරු අරගන්න ත්‍රිපිටකය. දෙවනි කොටස සති සම්පජඤ්ඤය මගින් කෙලස් කැපීම පිළිබඳවද නැවතත් උදාහරණ සහිතව පහදා දෙනු මැනව. බොහොම හොඳයි. ඉතින් නාතර මේ නිදහස් අධ්‍යාපනයේ වගේ නිකන් දෙන හින්දා අපි යුනිවර්සිටි කින කතාවක් තමයි නිකන් දෙනවා නම් අපි දෙමළ පත්‍රය හැරි කියවනවා. ඔෆිස් එකේ පත්‍රය තුනම ගේනවනේ. දන්නේ නැහැ ඒකට ඉංග්‍රීසි පත්‍රෙත් කියවනවා උඩයට මාරු කරලා. නිකන් අමරණ දෙමළ පත්‍රෙත් කියවනවා. ඒක හොයි මං කියන්නේ මේක දෙමළ පත්‍රෙ කියවන කතාවක් නෙමෙයි තියෙන්නේ මේකට ස්ටඩි කරන්න. රිසර්ච් කරන්න. කරන්න තමන් කෙලිම බුදුහමරණෙන් ප්ලග් වෙන්න ගිහිල්ලා ආය මොකුත් නැහැ ඒක ඉතින් මේන් ග්‍රිඩ් එකට ප්ලග් වුණා වගේ කිලෝරක් නැහැ. ඒක මත් වෙලා ඉන්න පුළුවන්. ඒ කටේචි දෙය බලනකොට හැබැයි තමන් හොයන විදිහටම ඔය ආන්තකාරණ හොයනද එක්‍රම දේ බොහෝ වාරයක් කියවන්න ඕන. ඒක නිසා නම් ඒක ගෙදර වැඩ වලට තියෙනවා. තුන්වෙනි කොටස සතිය දිනු කිරීමෙන් ජීවිතයේ ඉදිරි කාලයේදී යෝගී ජීවිතය පාත්වාගෙන යාමට කටයුතු කිරීමේදී යම් උපදේශක් කමඨහන් සුද්ධ කර ගැනීමක් අවශ්‍ය වුවොත් ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව ඊමේල් මගින් විස්තර ලබා ගත හැකිද?
එසේ හැකිනම් අර කලෙක ප්‍රශ්න උත්තරේ. ඒ නිසා ඒ ඊමේල් ඇඩ්‍රස් එක ලියලා තියන්න කාටද අවශ්‍ය කෙනෙකුට ගන්න. ඉතින් සඳහා වෙබ් බණ පටි තියෙනවා. ඒකෙත් හැම බණ පටියකම ප්‍රශ්න සහ පිළිතුරු තියෙනවා. ඊට පස්සේ වෙබ්සයිට් එකට ගියොත් වෙන ඉස්සන්නවනේ පොත් 40-50ක් ලියලා ඉදිරිපත් කළා තියෙනවා සිංහල භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් පොත් 6-7ක් ලියලා දාලා තියෙනවා. ඒ වගේ සමහර වෙලේ අහපු ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන් තියෙනවා. ඊට පස්සේ දැන් වෙබ් එකට අලුතෙන් page එකක් දාන්න හදනවා frequently asked questions කියලා නිතරම වගේ අහන ප්‍රශ්න. ඉතින් ඒවට මේගොල්ලන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ මේ ප්‍රශ්නේ මෙන්න මේකයි ප්‍රශ්නේ මෙන්න මෙහෙම ආවල් දැන් උත්තර දීලා තියෙනවා නැත්නම් අපිට මේ ප්‍රශ්නේ අලුත් කෙනෙක් මෙන්න මේවයි දැනගන්න ඕන කියලා හැම කෙනාම සම්බන්ධ වෙන්න. ඒකට ඒක හරි සජීවී වේදිකාවක් වාටපත් වෙයි. ස්වාමීන් වහන්සේ දැනන ප්‍රාර්ථනාවක් කියන්නම් දැන් ඒ ප්‍රශ්න කරන කෙනාගේ ඔබ වහන්සේ විසින් අපට ලබා දෙන්නා වූ උතුම් වූ ධර්ම දානයේ බලයෙන් එළඹෙන මොහොතක් මොහොතක් පාසාම සතියෙන් යුතුව ගතකොට ඒ උතුම් ආර්ය මාර්ගය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි. ඉතින් මේ බණිනවටත් ඉති මොකක් කර කියන්නේ? දැන් ටික ටික වැඩි වෙනවා වගේ මට පේන්නේ එන්නේ එන්න බණින ගතිය වැඩි ගතිය වැඩි වෙන ගතියක් පේන්න තියෙනවා මේ අඳුරනවානේ. අඳ දැන් නැති වෙනකොට ටික අවුරුදලයක් තියෙනවා. අඳුරන පටන් ගත්ත දවසේ ගෙලින්ම මූණට දමලා ගහන ගතියකුත් තියෙනවා. හත්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ තරමක කාලයක සිට දිනපතාම භාවනා කිරීමට යෙදුණෙමි. කලින් අවස්ථා දෙකකදී පමණ ඔබ වහන්සේ පවසන පරිදි ශුන්්‍යතාවයක් ඉතා කෙටි කාලයකට අත්දැක්කත් දැන් එවැනි අවස්ථාවකට පත්වීම කලාතුරකින් මේ රිට්‍රීට් එකේදී එක්වරක් අත්දැක්කෙමි. අනෙක් බොහෝ කාල වේලාවෙදී සිදුවන්නේ පර්යංකයේදී ටික වේලාවක් කයේ මෙනෙහිම නැවතී කය නොදැනි ශරීර සරේ එන යන කෙටි සම්බන්ධයක් නැති සිතුවිලි වගේ පැමිණෙන රූප සංඥා ටිකක් පෙනිපෙනී සිටීමයි. පැය භාගයක් විනාඩි 45ක් පමණ වුවද එසේ සිටිය හැක. වන්වර ශබ්දයක් ඇසුනොත් ශබ්දයක් ඇසුණු බව දැනගනි. එය ඇතුළට උරා ගැනීමක් දැනෙන්නේ නැත. බෙල්ල පහළට වැටි ඇති බව විටින් විට දැනේ. දිව උඩු තල්ලේ ඇලී ඇති බව සමහර විට දැනේ. මෙයින් අවදි වන විට නිදා සිටියේ නොමැති බව දනිමි. බොහෝ විට ශබ්දයක් ඇසී එයට යොමවීම නිසා සිතුවිල්ලක මාර්ගයෙන් සිදුවේ. නැතහොත් ඉබේම සිදුවේ. මේ අවස්ථාවෙන් පසු හිතට විවේකයක් දැනේ. මේ අවස්ථාව සහ පළමුවෙන් දැක්වූ ශුන්‍යතා අවස්ථාව අත්දැකීම් දෙකකි. ශුන්‍ය බව දැකීමේදී එතෙන්ට යනතෙක් හොඳින් සතිය සිහිය තිබුණා යයි සිතමි. නමුත් දෙවනුව විස්තර අවස්ථාවේ යම්කිසි අඩුවක් ඇතැයි සිතමි. අනුකම්පාවෙන් කරුණු පැහැදිලි කර දෙනු මෙනි ඉල්ලා සිටිමි සුති. මේකේ අරියට මේ මඩ වතුර සහිත පිරිසිදු වීදුරුවක් කබඩයක් උඩ තිබ්බහම ඒ තිබ්බ ගමන්ම ගොරෝසු වැලි මඩයි තැම්පත් වෙනවා. ඊට පස්සේ රොන් මඩ තැම්පත් වෙන්න සුමාන ගානක් යනවා. තිබ්බ ගමන්ම පේන වතුර තැම්පත් උනායි කියලා නමුත් බලාගෙන ඉන්නකොට පේන උඩම තට්ටුවේ සුමානකට ඉතරපස්සේ හොඳට තැම්පත් වෙලා ඒ ඉතුරු එන කලල් මඩ එක අඟලක් තැම්පත් වෙන සුමාන ගණක් කරනවා. මේ වගේ මේ හිතේ අර ඇවිසිල්ල නැති කරලා තැම්පත් වෙලා පටන් ගත්තාම පළවෙනි දවසට ඇති වෙන අර සිහිලාරේ නිසා ඉස්සල්ලා මේක මොනවාක්වත් නැති තැන භාවනා විද්‍යුණුවක් එහෙම නැත්නම් කෙලස් අරුතනක් කියලා දැනගත්තාම ලොකු සිහිලාරයක් තියෙනවා. නමුත් ඒක හුරු වෙලා බලනකොට ඒක තාම කුඩු කුඩු තියෙනවා. එතකොට ආයෝක තැම්පත් වෙන. ඒ කියන්නේ ආ දැන් නම් හරි කියලා. ඊට පස්සේ ආයසටයක් කල් කිලි වුණාට ආයෙත් එන එකගේ අර හිතේ ප්‍රණීත භාවය වැඩි වෙනකොට සූක්ෂම භාවය වැඩි වෙනකොට අර ඉස්සර පිරිසුදු කියපේක තාම සුද්ධ කරන්න පුළුවන්. එහෙම එහෙම වෙවි මේ රිෆයින් කරන එකේ සුද්ධ කරන එකේ සීමාවක් නැහැ. ඒක හරියට හොඳ වතුර බින්දුවක් අරගෙන වීදුරු කඩාවකට දාලා බැලුවොත් අපට ඒක බොන වතුර නෑමට කැමර ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. නමුත් මයික්‍රොස්කෝප් එකකට දාලා පස්කුණයක් විතර දිනු කරලා බලනකොට වැඩි කළා. ඒකේ තියෙනවා පාටිකල්ස් මොන මොනවද තියෙනවා. ඊට පස්සේ ඒක තව පිසුත් කළා ආශවණය කරලා අරගෙන දාලා බැලුවොත් ඊට වැඩිය පිසු වෙනවා. ඒක දසගුණයක් ලොක් කරලා බලනකොට 40 ගුණයක් ලොක් කරලා බලනකොට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දානකොට
අරක ඇතුලේ අපි හිතනවට වැඩිය සත්වෝධ්‍යානයක් වගේ සත්තු ඉන්නේ. ඒක වෙන්නේ අර මැග්නිෆිෂන්ට් එක අඩු වෙනකොට. ඉතින් අපි මනස එන්නේ එන්නේ අරමුණත් එක්ක සමීප වෙමින් උත්සන්න වෙමින් ආසන්න වෙනකොට ගුරුසු ගුරුසු කෙලේ සයින් වෙනකොට අපි සතුටට අයිමුණයි කියලා. ඒක නැවත නැවත බලනකොට ඒක ඇතුලේ ඒ පුංචි පුංචි ලේස කෙලස් තියෙනවා. මේ ක්‍රියාවලිය යන්න කියනවා උලහතර සුද්ධ කර කර. යන්න අර ගොඩක් ගොරෝසු තැන ඉඳලා මධ්‍යස්ස තැන් ටිකට සියුම් තැන් ටිකට අති සූක්ෂම තැනට ගියාම අන්තිමට මේ විඥානයක් නැති වෙන මට්ටමට වගේ සුද්ධ වීමක් වෙනවා. ඒක නිසා මේකේ ගැඹුරේ මේ ගොරෝසු තැනලා සියුම් තැන් ඩෑමේ ගැඹුරේ මෙච්චරයි කියලා සීමාවක් නැහැ. අති ගැඹීර ධර්මයකට අපි මේ බහැලා තියෙන්නේ. ඒ නිසා අපිට න අපිට ඔය පරිවින සරේට බහින බැත්ම ඒ අවක්ෂේප වීම tempat වීම අර ගුරුසුගේ tempat වීමක් විතරයි. ඒක තමන්ටම තේරෙනවා. අපි මේ කෙලෙස් අයින් කරන්නේ නැතුව ගත කරපු ජීවිතෙත් එක බලනකොට එදා නම් හිතන කෙලෙස් නෑ වගේ දැන් ආයසරයක් ඒකම භවනා කරන වෙනවා ඒක තව තියෙනවා. දැන් මේකත් නැතුණයි කියන දවසක් එනවා. ඒත් නැත කරන තු භවනා කරොත් ඒක තවතරයක් බලනකොට තවත් එනවා. ඒක නිසා මේ ගමන ඒක විසින්ම මෙහෙවන්න පටන් ගන්නවා ඉස්සරහට මේ තොංගණන් කුණු කෙලස්චි වල මිනිස්සයාට දැන් අර ලේහෙවත් පේන්නේ බෑ. ඒකත් ඇති කරන්න හිතෙනවා. ඒක අයින් කරනකොට ඊට පස්සේ තිකවත් අයින් කරන්න හිතෙනවා. ඉස්සල්ලා නම් හිතපු විදිහට බලනකොට අපිට මේ දිනුන කෙලස් වලින් භාගයක් අඩු කරවත් ඇති කියලා හිතනවා. නමුත් දැන් හිත පිසිදුනාට පස්සේ අර ඉතුරුලා තියෙන පුංචි ලේහෙවත් ඉවසන්නේ නෑ. ඒකත් අයින් කරනකම් මේක බුද්ධජානනාංශේ සඳහන් කරලා තියෙනවා මහණෙමේ අසුචි මුත්‍ර දෙක ඉතාම කුඩා ප්‍රමාණය වුණත් කඳයි. තොග වශයෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒක අයින් කරන්න පටන් අරගත්තට පස්සේ ඒකේ ලේසයක්වත් තියන්න බෑ. ඒ වගේ තමයි පෘථග්ජන අමුදරුවන් රකින පෞල් කන ජීවිත ගත කරන මිනිසයා යම් දවසක සෝවාන්සකදාගාමි අනාගාමි මට්ටමට ගියාට පස්සේ බොහොම ලේසියි කෙලෙසිතුරනේ මේ මනසට කිවර කරනවා ඉවරයක් නැහැ. ඒකට එනවා පුදුම ධර්මමය ජවයක් තියෙන බොහොම ලේසිය නමුත් ඒකමයි යහගැහෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ධර්මයමයි වැඩ කරන්නේ. ඔයා ගෙනියලා දාන්නේ අරිත්තඩේ පිරිසුත් තැනකට. ඒකේ ධර්මයේ තියෙන උපනායන ගතිය, ඕපනායක ගතිය කියලා කියනවා. පිරිසුදු වෙන්න වෙන්න තමයි අර ඉතුරුලා තියෙන කෙලෙස් වල ඇහැට ගුණක් කරච්චම කැවෙනවා වගේ තමයි තේරෙන්න පටන් ගන්න. කෙලෙස් ගොඩක් ඉන්නවා නම් ඒකේ තේරුමක් ඉන්නේ නැහැ. ඒ දීන්නේ කක්ක කලෙමනේ. ලක්ෂ ගාන හේතුව සන්ලයිට් ගාන හේතුව ආය බහින් එකක් කරන්නේ. ඉතින් ගහන්නේ ලක්ෂ සන්ලයිට් ප්‍රශ්න නැහැ වෙලාවයි. පොදලත් ආය බහින් එකක් අවලටනේ. අතින් ගියාට පස්සේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක පුත්‍රජානන්සේ දන්න නිසා මෙතෙන් පුහුණු කරාට පස්සේ එයාට මේනවා තමා විසින් තමයි සුද්ධ වෙන්න ඕන කියන හැඟීම එන්නේ දැහැන කෙලස් මනක් අයින් කරාට පස්සේ. මුල් ටිකට තමයි අපි සර්වඥන්සේ සාක්ෂි කරගන්නේ. පහ වෙනකොට තමන්නම තේරෙනවා මේක දිගට ගෙනියන්න ඕන කියලා. අටවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ අරමුණු ගෙවිගෙන ගොස් ආහාර නැතිවීම නිසා අවසානයේ නාම රූප පවණක් ගොජගොජ තම තිබෙන ස්ථානයක් ගැන ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී සහ සාකච්ඡාවේදී පැවසුවා. ආහාරයක් ලැබුණොත් පමණක් නැවත ක්‍රියාකාරී විය හැකි බවට පවතින බව ඔබ වහන්සේ කීවේය. ඊටත් යට මට්ටමට යන්නට සියලු සංඛාර නැතිවිය යුතු යයි ඔබ වහන්සේ වදාරන ලදී. මගේ ප්‍රශ්නය ඒ සංඛාර යන්නට මනෝ සංචේතනා චේතනා ප්‍රපංච ආදී සියලුම දේ අයත් වෙනවාද? තවද මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේ යා සලකන ලෙසට ඔබ වහන්සේ පැවසුවා. එලෙස මම මගේ ආත්මය නොවේ නිසා ඉබේම හිතින් නැගෙන හැඟීමත් සංඛාර වශයෙන් ගැලනවාද? ප්‍රශ්නේ බොහොම හරියටම ඉදිකට්ටෙන් ඇල්ලා වගේ දැනට ගිනියලා තිනවා. ඒකට තමයි අර සබ්බ සංඛාරේති අනබිරත සංඥා කියලා වැගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. යේ ලෝකේ උපේ උපාදාන අධි චේතන අධිඨාන අභිනිවේසානෝසයා
තේ පජහන්තෝ න විරමති න උපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනබිරත සංඥා. අපි ත්‍ීක්ෂා වශයෙන් කායික වාචික නරක වැඩ නතර කරනවා සීලයේ. ඒක සමාධියේදී නිවර්ණ ටික අයින් කරනවා. ඉතින් යටට ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ඔය අව්‍ය උපාදාන චේතසෝ අදිඨාන අභිනිවේෂ අනුසය තාමදී නෝයුව මගෙන් අහලා නෙවෙයි වැඩ කරන්නේ. මෙහෙ නිකන් ඉන්නකොට මේක කෙරුවොත් හොඳද කියලා අහනවා, අර කෙරුවොත් හොඳද කියලා අහනවා. කොඩ පෙරක දෝරකන් එනවා. ඒක බැලු බැලමට හරි අහිංසකයි. කන කතා කරන්න කරන්න කියන්නේ නරක වැඩක් නෙවෙයි. බුද්ධානුසස් කෙරුවොත් නරකද, මෛත්‍රි කෙරුවොත් නරකද, අසුභ වැඩුවොත් නරකද කියලා අහනවා. මේ ගොජි මේ නලියන ගතිය කොහෙන්ද එන්නේ? අර මමය නැති තැන මමය ඇති කරන්න හදනවා. ඉතින් ඒ වෙලාවේදී උපේ උපාදාන උපේත කියලා කියන්නේ ලඟ වෙන උපාදාන කියලා කියන්නේ අල්ල බදා ගන්නවා. චේතනා අර දෙය කරන්න ඕනේ මේ දෙක. අදිඨාන අභිනිවේෂ මේකට ඍnga ගන්න හදන නැති චේතනා උපේ උපාදාන අදිචේතනා අදිඨාන අභිනිවේතානුසය සේ අනුසය කෙලස්. ඉතින් මේක වැඩ කරනවා. මේ වැඩ කරන එක ඔය කියන පද ටිකෙමුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මම කියලා ගන්නත් එපා, මගේ කියලා ගන්නත් එපා, මගේ ආත්මය කර ගන්නත් එපා. හැබැයි මේක මුණට මුණ දාගෙන ඉන්න එක වලක් ගන්නත් එපා. මේ මුණට මුණ දාගන්න අපි මෙතෙක් කල් භාවනා කරේ. ඒෂා මේක මුණට මුණ දාගෙන මේක දැක්කේ නෑ වගේ, මේක ඇහුනේ නෑ වගේ, මේක මට දැනුනේ නෑ වගේ, එක එක දේවල් කරන්න ඉන්න මේ පඬිතුකන් නෑ වගේ, මෝඩෙක් වගේ, මැට්ටෙක් වගේ මලමිණියක් වගේ ඉන්න කියනවා. ඒක තමයි ශික්ෂාවේ අන්තිම කෙල්ලරම ශික්ෂාව. ඒ කියන්නේ මේ චේතනා පිළිබඳව කාය වචී සංඛාර නෙවෙයි මෙතන කතා කරන්නේ. සංඛාර චේතනා දෙකම එකයි. විනෝ සංඛාර වලනකොට වේදනා සංඥා දෙක අනුව අතුවින මේ චේතනා ඩිස්ක්ලේම් කරන්න ඕන, ඩිස්සෝව් කරන්න ඕන. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒ මොකද මේ මම තාත්තයි කොටු අසං කරන්න මගේ දරුවෝ නෙවෙයි ඒගොල්ලෝ. අපි හරි කැමති ලුගාක් දරුවන්ගේ කොටු වල තාත්තයි කොටු අසං කරන්න මම තමයි කිරුම් කාර්යය කරන්නේ. මේ කාගේ දෝ දරුවෝ? ඉතින් ඒකට මේ තාත්තයි කොටු අසං කරපුවාම ඒකලේ දරුවෝ නලවනකොට අම්මට හිනාවක් යනවලු. හතර හිනාවෙන් එකක් අනේ වගේ රත්තරම් පුතේ කියන්නේ නලවනට අම්මා දන්නවලු මෙයාගේ නෙමෙයි බබා කියලා. අම්මට කුස්සිය ඉදගෙන හිනාවක් යනවලු. ඒ වගේ තමයි විඥාණයට හිනාවක් යනවා. මේ අහක යන කුණු කන්දල් වලට තාත්තයි කොටු යසං කෙරුවට පස්සේ තමන්ගේ කතාවද ගෑනුවක් කොහොම හිතන්නේ? කතාවද ගෑනේ මතම හිනාවෙන්නේ මේ මගේ දරුවා කියලා නලවනකොට ඉතර එලිපත්te තියාගෙන. යැනි කුස්සිය ඉඳගෙන ඉන්න ආයනවල හතරම ආයනාවෙන් එකක් කොහොමද? ඉතින් ඕක කියනකොට පර්ත්තල කට්ටිය කුණු හරපයක් වුණාට සාත හොන්දට තේරුණා හිව. මම හදපු කුණු හරපයක් නෙවෙයි ඒක. පරණ තිබුණ එකක්. මේ පොද යැනේකට මම කියන්න හදනවා ඒ දරුවන්ගේ වෙන සාතිකේ තසම් කරන්න හදනවා තාත්තයි කොටු. මුසේනාද කියන්නේ උට යන්න අරපා. උඹ කියලා නෙවෙයි ආවේ. ඇවිල්ලා කරනකොට දැනෙනවා නිකන් මගේ වගේ. මම නෙවෙයි කියාවා. මම නෙවෙයි කියව මගේ ආත්මෙ නෙවෙයි කියව මම නැත්තම් විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිච්චා කරන පාසි ඉංග්‍රීසියෙන් කියනවා disavow disclaim. හැබැයි මේක දිහා සම්පූර්ණ බලන්න ඕන නැත්තම් මේක විවිධ වැඩි විවිධ බහුරූපෝලම් පානවා. නිසා මේක දිහා බලාගෙන හිටියොත් එයාට පේනවා දැන් මේ සංඥා මට්ටමෙන් වැඩ කරන මේ සංස්කාර මෙහෙමනම් සංස්කාර සංඥා මට්ටමේ රූප මට්ටෙන් වැඩ කරනෙවත් ඔය විදිහමයි. ඊට පස්සේ කාම මට්ටමේ වැඩ කරනෙවත් ඔච්චරමයි. එවුවත් හීන විතරයි. එවුවත් මායා විතරයි. ඒ නිසා ඒකට මූලික බීජය ගන්න අර ඉතාම බල විඳලා ඇල් මරලා ගත්ත ඒ ගොජේ දිහා දැක්කට නොදැක්ක වගේ බලහන ඉන්න පුරුදු කරොත් ලේසි නෑ. ඒක ලොකු ශික්ෂාවක්. කිව්වේ නැත්තම් ලෑෂල් ගැන තව කොහොමඩක් කරන්න බෑ. ඊට පස්සේ ඒක පුරුදු වුණාට පස්සේ පේනවා මේ හඳුනා ගන්න බැරි ඇතුළ පිට නැති නාම රූප දෙක වෙන් කරන්න බැරුව මේ නලියන ගොජේ වගේ තමයි
යම් ආකාරයක රූප පේනවා ඇහැට, ඇහැට නෙවෙයි හිතට. යම් ආකාරයක ශබ්ද ඇහෙනවා භවනා වෙදී කනට නෙවෙයි හිතට. ඒ තේරමත් මේකෙන් පටන් ගන්න පොදියක් තමයි. ඊට පස්සේ ඇත්තටම කනට ඇහෙන ශබ්දත් ඇත්තටම රූපවත් මේකෙම මායාවක් තමයි. ඉතින් අර මෙතනින් ගත්ත එක අනුව තමයි චින්තාමය ක්‍රමයේ තේරෙන්නේ මේ මුළු ලෝකෙම ඒක කියනවා විඥාණය විසින් මවන්නද විඥාත්තියක් මේ ලෝකේ. ඒ නිසා තමන් විසින්ම මවන්න ඉස්සරහින් තියෙන්නේ. ඒ විඥාත්තිය ලෝකේ විඥාත්තියක් කියලා දන්නවනම් ලෝකේ මායාවක් කියලා දන්නවනම් ලෝකේ හීනයක් කියලා දන්නවනම් මේ ලෝකේ දේවල් වලට ඔච්චර පශ්චාත්තාප වෙන්නේ තෝතෝ වරපල කියලා රණ්ඩු කරන දෙයක් නෑ මේක හීනයක්. ඒ නිසා අපේ බෞද්ධ නිකායත් තියෙනවා මහායාන යෝගාචාර නැත්තම් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒකේ වෙනම ලෝකේ තමා විසින් මවා ගන්න ලද්දක්. තමන්ගේ ගියන් ගන්න බටලට මවා ගන්න දෙයක්. ඉතින් ඒකත් එක ගැටෙනවයි කියලා කියන්නේ. කන්නාඩිකෙන් බල්ලා රිලවා අර පිළිමිබුවත් එක රණ්ඩු කරනවා. දැකලා තියෙනවද නැහැ? එකල නැත්නම් ඉන්න Nissan වනේ ඕන වෙලාවක වෙන්නන්න පුළුවන්. වටේ ගේනවන හොඳ ලොකු ලොකු වාහන. අර ඔය ඉස්සලා සයික් කන්නාඩි ගාව ඉඳ ගන්නවා. ඉතින් එතන යහපැත් ඉන්න රිලවත් එක්ක එන්න කචක්. උදේ ඉඳලා හැන්දරයි. අයිතිකාරයයි නෝට සයික් කන්නේ ගලවගෙන ගහවුටට ගෙනියන. ඒ විදිහට කරනවා මේක සයික් කන්නේ 10000 කරනවා කියලා. ඕක රිලවට තේරෙන්නේ නැහැ. ඒක ගහවුටට ගෙනියලා අරක තියාගෙන ඒකත් එක්ක තමයි රණ්ඩුව. ගේ කුරුල්ලෙකුට කන්නාඩියක් අල්ලන්න. ඌට වෙනම ගේ කිරිලින දැන වෙන තව කුරුල්ලෙක් ඇවිල්ලා. ඉතින් ඌ යනවා කෙලින්ම ටික්කසාදන දුවට. අර කුරුල්ලත් එක්ක උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනවා. එච්චරම තමයි අපිත් කරන්නේ. අපිත් කරන්නේ අපි ජී මවල්ලාද පිළිමිබුවත් එක්ක තමයි මේ රණ්ඩු සරුවලේ පින් කරච්චලේ. මේක මායාවක් බව දන්නවනම්. මේක හීනයක් බව දන්නවනම් මේ වරුවේ හීයට ආපු මොණියට ඌගේ ඉංගන් ඕනේ නැහනේ හීය ඉවර කරලා යන්නේකට තියෙන්නේ කුලිය අරගෙන. අපි නෑනේ ඒක ඉංගම් බල බල මේවා හදන්න හදනවා ඉතින් ඒසොට යනකොට ගෙනියන මොනවද කොනු කන්දරය ඒ මායාව ඒ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි හරිම විසිතුරුයි ඒ ගොඩක් ඔය එහෙම් පිළිගන්නේ ඥානසී ස්වාමීන් වහන්සේ ස්ටඩි කරලා තිබ්බා ඒක චීනේ ගොඩක් යෝගාචාර භාවනාව කියලා කරනවා අපේ තේරවාදී මේ පැත්ත මේ මොක් කර හේතුකින් පොඩ්ඩක් ඒක විශේෂණ වෙලා නැහැ හැබැයි ඒක කිරිම සර්වචනාංශ කියන එකක් නෙවෙයි ඒක ඇතිචිනිකායක්. හැබැයි සර්වචනාංශේ මායූපමං විඥා කියලා කියන විඥාන කියලා කියනවා විඥානය කියන්නේ මායාවක්. මේ අපි ගැටෙන්නේ අපි මවා ගන්නලද පිළිබිබුවත් එක්ක විතරයි. ඉතින් ඒ පිළිබිබුව බව දන්නවනම් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මායාකාරයක් ළඟට කියලා මේ මායා දර්ශනත්‍ය බලන්න ගාව එක මායාවක් දන්නවනම් ෆන් එකක් තියෙනවා ත්‍රිල් එකක් තියෙනවා. මේක ඇත්තයි කියලා නේ බලන්න. රූකඩ නටනකොට රූකඩ නටනකොට රූකඩ නටනවා රූකඩ කතා කරනවා කියලා නේ බලන්න. එතකොට නේ ඔකේ නාඩගම තියෙන්නේ. මේ නූල් සූත්‍රය බව දන්නවනම් කතා කරන්නේ අත්තල උඩ අර බීලා ඉන්න මිනිහා කියලා දන්නවනම් බුදුහාමුදුරන්ට කතා කරන්නේ බීපු එකෙක්. තන්නාරති දඟාට කතා කරන්නේ බීපු එකෙක්. ඉතින් රූකඩ බලන්නේ මේ වෙස්සන්තර ජාතිකේ තමයි බලන්නේ. අම්මෝ බොහොම පිංචිද්ද වෙනවා. ඕකේ හම්බ වෙන සල්ලිත් පාවිච්චි කරන්නේ දායකද වාය උඹ බොණ්ඩ. ඔක උඩ කොට්ටල් උඩ එන එකත් දීලා ඉන්නේ. මේ නටන්නේ රූකඩ. ඉතින් මේ වගේ තමම්ම පිට ගහගෙන hina වෙනා වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. මුළු ලෝකෙම ඔය රංගනේ දර්ශනේ හැම එකක්ම විඥාන මායාවක්. විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධි ඔක විඥාන මායත් විඤ්ඤප්ති කියන වෙනුවට විඥාන මාත්‍රතා සිද්ධි කියලා පටවගෙන තියෙනවා. නමුත් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා කිය බලනකොට හැම කෙනාම ජීවත් වෙන්නේ තමන්ම වහාගත්ත ලෝකේ. තමන් වෙලින් අදා වහාගත්ත ලෝකයක තමයි මේ රඟපෑම රඟපාන්නේ. ඕක තේරෙන්නේ මරණ මොහොතේ. ඒ ලෝකෙත් නෑ මේකත් නෑ නටපු තොවිලකුත් නෑ බෙරේප ලෝකුත් නෑ. හා. ගණංකාරකම් අයිය තියනකම් ආඩම්බරකම් නිලිය තියනකම් තව මොකද්ද ඔකන් තල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් මේ නටපු නැතිල පිළිවඳව තේරේ එදාට ඒ පැත්තේ ඉඳලා මේ පැත්ත බලනකොට අනේ අම්මේ මේ ටිකට මොන තරම් කට්ටියත් එක්ක රණ්ඩු කරලා තියනවාද මොන තරම් දේවල් ඔප්පු කරන්න හදලා තියනවාද
මොන දේවල් බදාගෙන තියෙනද මගේ කියාගෙන දැන් කෝ වේලිපත්තට එනකන් තමයි ඔක්කොම ඔය ඒකත් මේ ත්‍රිවිලටල් ටෝ ඊට පස්සේ තමයි කියලා තියෙන්නේ ගණන්කාරකන් සල්ලි තියෙනකන් ආඩම්බරකන් නිලිය තියෙනකන් මොනවද එකක් තියෙනවා මේ ගණන්කාරකන් අහිය තියෙනකන් ආඩම්බරකන් නිලිය තියෙනකන් තවත් එකක් තියෙනවා සල්ලි තියෙනකන් මේ ඔක්කොම කම් මෙලකින් යනකන් මේ යෝගක දැනගෙන මේ ඉන්න ටිකේ නිකම් පොළවේ ජීවත් වෙලා නිකම් උඩ යන්න හදන්නත් එපා උඩින් යන්නේ ඇයි තාත්තේ විමින් යන්න වැරුවද මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙන්නද කියලා පිළිදීලා කියන්නේ එහි පොළවේ ඵලයල්ලකෝ එතකොට නිකම් නිකම්ම නිකාන් සිටි සංජෝන් එතකොට මම කැපිලි පෙන්නේ නැහැ නිසා විඤ්ඤාති මාත්‍ර සාසිතිය දන්නවා නිකම් ওই සිටි මිනිස්සගේ ඉන්න එකයි තියෙන්නේ අංග පහන්න නටන්න මවා පහන්න දෙයක් ඇත්තේ නැහැ. නැත්නම් බුදුරජාණන් වහන්සේ 80ක් දිස්සක් පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව බොඩි බිල්ඩින් කරනවා නම් කොහොම හිටියේ? කෙලින්ම ඔලිම්පික් ගන්නවා. කවදාවත් ඒ ශක්ති නාලගිරි අතයන කොටත් අත උසලා කිව්වා උඹත් ඇතා මාත් ඇතා උරු කරන්න හදමින් අපාය යනවා. ඉගෙනු උම ඇත්තු 16 ගේ අයිය තියෙනවා බුදුහාමුදුරුවෝ. එතන 8 වසරේ උඹත් තදා මාත් තදා වැඩින් අපාය යනවා. මේ ආනන්ද හඳුරු YouTube වසෙන් අඬනවා කියලා මම දඟලනවා නේ බුදුහාමුදුරන්ට ගහලා බුදුහතුම මරයි. ඉස්සරහට වයින් ආනන්ද කියන උඹ වැත්තකට යා. අත් මේකේ මෙහෙමලු කරන්න ඕනම දෙයකට පිස්තෝලයක් අතේ නැහැ, කඩුවක් අතේ නැහැ කියලා ලොබෙන්නා. ජේම්ස් බොන්ඩ් වගේ ඩක් ගාලා කඩුව ගත්ත ගමන් පිස්තෝලේ ගන්න MGR වගේ කඩුව ගන්න ඒක මොකද නැමේ බලපන් අබේ මුද්‍රා මම ඔබට බය නැහැ මොකද මයි ළඟ මගේ අතෙත් මොකුත් නැහැ උන්වහන්සේම කොම්පිටිෂන් එකක් තිබ්බනම් මොකද්ද කවුරු එකද කම්පීට් කරන්නේ කම්පීෂන් කරන්න බැරි වුන් තමයි ඔගොල්ලෝ හිතනවාද රූප සුන්දරි තනකොළට යන්නේ ලස්සන ගෑනු කියලා කවදාවත් කුලකාන්තාවක් යන්නේ නැහැ කවදාවත් යන්නේ නැහැ නොර බෙරහැර වල ඇත්ත දැක්කයි කියලා හිතනවා. ඇත්ත බලන්න යන්න ලාහුකල. මේ කී කර කර පෙව. නැගේ ලෝකේ මවලා වෙන්න දේ බැලුවා නම් තන්නේ කරපචේ. නියම දෙයට යන්න මේක බාධාවක් වෙනවා. සත්‍ය දකින්න බාධාවක් වෙනවා මේ මායාව තියෙන එක දැකලා. ඒ නිසා කවුරු හරි මායා කෙරුවා නම් ඒ මායාවත් අයින් කළා, ඒ මායා කරන එකත් අයින් කළා බලන්න ඉන්න එතකොට ඇත්ත පේනවා. අපි මේ ඉන්නේ මායා කරපු ලෝකෙක. අපිට මේ මායාවෙම කොටස්කාර වෙලා කොටස්කාරෙන් වැඩි කියන්න තියෙන්නේ අපි බැලුවේ වෙලා කියලා. ඒ නිසා මේක තීරුම් ගත්තට පස්සේ නැටුවට කමන්නේ. ඒක බව දැනගත්තට පස්සේ මට තියෙන රෝල් එක මම නැටුවට කමන්නේ නිකන් දැනගෙන. දැන් නැතුව නටනකොට නම් වෙදි නෑ. හෙළුවෙන් වාගේ වෙන්නේ. අර මොනර වැඩිෙන් නටනකොට මොකද වෙන්නේ කියලා දන්නවද? පස්සෙලි මොනරවට පස්ස පැත්තෙන් දැකලා තියෙනවද? හරිම කැතයි. හරිම කැතයි. ඔය ඉස්සරහ පැත්තට වැඩි පිල්ලි දාන්න යනකොට කක්ක පැත්තේ ඉදී. නටන්න නැතුව හිටියන අර පිල්ටි කේක වැහිලා තියෙනවා. ඕන කෙනෙක් කොරඩේ ඉඳන් ගියාම මොනර රටනවා වගේ කියලා අපේ අම්මා කියයි. ඒ නිසා මේ සාමාන්‍යක මේට යනකොට විඥානේ වැඩ හේත්තට හැබැයි දන්නවා. මේ විභූෂණ පාණ්ඩ ගියොත් පණිකර බොරුව සාමාන්‍ය විදිහට යන. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. නවින ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මේ වැඩමුළුවේ අවසන් දවස වන විට මාහට සතිය පිහිට වීම සතිය තබා ගැනීම ගැන දිනුවක් ඇති බව වැටහි. මෙය තව තවත් දිනු කර ගැනීමෙන් නිවන් මාර්ගයේ සෝවාන් ඵලයට ළඟා වෙන්න අවස්ථාවක් තියෙනවද? සෝවාන් ඵලයක් ලබා ගැනීමට තව තව කළ යුතු දේ හෝ වැයකළ යුතු කාලය ගැන විස්තර කියා දුන්නොත් එය ඉතා අගය කොට සලකමි. අපාතරින් යම් කෙනෙක් සෝවාන් ඵලය ලබා සිටී නම් ඉන් ඉදිරි ඵලයක් හෝ එහෙම නැත්නම් ඉදිරි දියුණුවක් ලබා ගැනීම සඳහා ඉදිරි තත්වය කරා ළඟා වීම සඳහා අප විසින් හෝ එමාය විසින් කුමක් කළ යුතුද? දැනට අනුගමනය කරන භාවනා ක්‍රම වෙනස් කළ යුතුද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට බොහෝ පින් ලබා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මොකද මේ සතිය ගැන ඉගෙන ගන්න සතියක් ගියා.
තව සතියක් කරන්න. එතකොට තව සතිය වැඩි වෙනවා. එච්චරම තමයි තියෙන්නේ. ඒ නිසා මේ ලොකු අතු අල්ලන්න හදන්න නැතුව මම ජී මා කරත්තකාරයා මේකයි මගේ බරභාගයේ පැයට හැතවමයි වේගය ඔහෙලා හඳට යන්න හදනවා කියලා යන අයත් යන්න අරින්න. අපි නිකන් ජෙමා කරත්ත බැඳගත්තා වගේ අරින්නේ නැහැ. සතියක් කරලා සතිය ඇති කරගන්න. සති දෙකක් කරලා සතිය ඇති කරගන්න. සති තුනක් කරලා සතිය ඇති කරගන්න. කරගෙන කරගෙන යනකොට යන්න ඕන දැනට යයි. විශේෂයෙන් මතක තියාගන්න සතියට තැන දුන්නාට පස්සේ Taman කොහෙවත් ගෙනියන්න යන්න එපා. එතකොට සතියට උරස් වෙනවා. සතිය ගන්න සම්පූර්ණ වගකීම එයා ගෙනියා ගෙනියන්න ඕන තැනට. අපිට කරන්න තියෙන අඛණ්ඩව සතියට අවශ්‍ය අනුග්‍රහ කරගෙන යන්නේ එකයි තියෙන්නේ. ඒ නිසා මේ දවස් හතින් නැත්නම් මේ සතියෙන් සතියක් ඇති කරගත්තා කිව්වොත් සම්පූර්ණ වැඩමුළුව සාර්ථකයි. ඊට පස්සේ තියෙන්නේ තව සතියක් දාන්න, දාන්න එයා පාර හදාගන්නේ බය වෙන්න එපා. 10 වෙනි ප්‍රශ්නය දරු ස්වාමීන් වහන්සේ මේ එක් දිනක මාහට සිදු වූ අත්දැකීමකි. නිදා ගැනීමට කලින් ඇඳේවාඩිවි ඊට කලින් කියවූ ධර්ම නිදා ගැනීමට කලින් ඇඳේවාඩිවි ඊට කලින් කියවූ ධර්ම කරුණක් ගැන දැස් වසාගෙන මෙනෙහි කරමින් සිටියෙමි. විනාඩි 10ක් පමණ වන විට ඒ තුලින්ම සිත එකඟ විය. එකපාරටම නිවසේ අයෙකුගේ කැස්සක හඬක් නිසා දැස් වසාගෙන සිටි මට මගේ කයේ පපුව ප්‍රදේශයේ ආලෝක ධාරාවක් පවතින විට පෙනෙන දූවිලි අංශු වාගේ ඉතා ළඟින් ළඟින් පිහිටි සුදු පාට ඉතා කුඩු ගොඩක් එක්වරම ඉහළට එසවි නැවතත් තිබුණු ආයුරුම තැන්පත් වනු දුටුවෙමි. ශරීරයයි හැඟුණ ප්‍රදේශ වටේටම තිබුණේ ඉතා කළු පරිසරයක ඉතා ඈතින් පැවති එවැනිම කුඩු කෑලි කීපයක් පමණි. අප තිගැස්සෙන අවස්ථාවල කියන කියමනක් වන උඩ ගිහින් බිමට වැටුණා යයි කියන්නේ නම් මෙන්න මේ අවස්ථාවට එය කියමන ඉතා උචිතය. මෙහි යම් කිසි ධර්ම අර්ථයක් ඇතොත් කරුණාකරේ පහදා දෙන්න සුදුයි. ඔයක ඇත්තටම අපි නිින්දෙන් අවදි වෙනකොට මම පරණ ධර්ම කරුණක් මෙනෙහි කළා කිව්වට හුඟක් වෙලාට එන්නේ මෙනෙහි වෙන එක. අපිට ඒ වෙලාවේ කරන්න බෑ. ඒ නිසා අපිට ඒ ධර්ම කර්ම මෙනෙහි වෙන්න ඒ ඇති වෙන හේතුඵලයක් තමයි මේක වෙලා තියෙන්නේ. අපිට බුද්ධිය තියෙනවා බැලීමේ. නමුත් මෙනෙහි කරන්න බෑ. කියන එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කාලයක් භාවනා කරපුවාම ඒ අතුරුඵල ලැබෙන්නේ කවදාකවත් භාවනා කරනකොට නෙමෙයි. ප්‍රතිඵල ලැබෙන්නේ වැසිකිලි කියලා වාඩිලා ඉන්නකොට නාන්න ගියාම හෙලකින් පල්ලට වැටිච්ච වෙලාවේ මොනවා හරි අකරතැබ්බයක් වෙනකොට මේ ධර්මය ඇවිල්ලා තනි ක්‍රම තමන්ට ආරක්ෂිතයක් වශයෙන් වැඩ කරනවා. ඒක නිසා ඒ ධර්මය අපට ආධාර කරන හැටි හරිම විශිෂ්ටයි. හරිම අරුම ක්‍රමවලට ඒක කරන්නේ. ඉතින් ඒ වෙලාව අපි කිව්වොත් මම මේ මෙනෙහි කරයි කියලා එහෙම මෙනෙහි කරන්නේ නැතුව නෙවෙයි. නමුත් ඔයගේ සාර්ථකත්වයක් කියන්නේ ඉබේම ඒ මූඩ් එකට වැටෙනවා. තමන්න දැනගන්න ඕනේ මම බුදු යගෙන දෙන්නේ, දත්මැදලා දෙන්නේ මොකක්වත් ඕනේ ධර්මය යඬලා ඇස්තිනේ. ආවැඩි දාලා දෙන එකයි තියෙන්නේ ඵලයන්. ඊකට යඬන එකයි තියෙන්නේ. එතකොට මේ මම යන්නේ ආනාපාන දිගේද පරියංකේද ඉන්නේ, දත්මැදලා දෙන්නේ නැත්තේ ධර්මය දන්නව යගේ නැකට. ඒ නිසා මේ වෙලාව ආවට පස්සේ අනුග්‍රහ කරනවා කියන්නේ ඒකට බාධා කරන්නේ නැහැ. මම මෙවට සුදුස්සෙද්ද කොහොමද මට මෙහෙම වෙන්නේ? මොකක්වත් නැහැ. ඕක අබෞද්ධයෙකුට ඔය වගේ දෙයක් හොඳටම වෙන්න පුළුවන්. හරි අමාරුයි බෞද්ධයෙකුට හිතාගන්න. කොහොමද මෙච්චර මේ තටමන අපටත් නැතුව? නිකම්ම නිකන් තම්බියෙකුට වැඩි වෙන්න පුළුවන්. අපි තරම් මෙච්චර මහන්සි නිසා මට දීලා තමයි උට දෙන්න ඕනේ නැත්තම්. අපිට අයිතිය තියෙන අය කියලා බම්බු. ඔය කිසිම තටමැව්වට එහෙම කිසිම අයිතියක් අපිට ලැබෙන්නේ නැහැ. තටමැව්ව නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක එනවනම් අපිලා වැඩේ ගන්න එකයි තියෙන්නේ. ඒ දේට අවශ්‍ය කරන්නේ සද්ධාවයි සීලයයි සතියයි. ගන්න ඕනේ නම්. මේ සතිය එනවනම් මොන මායිමක්වත් නැහැ. යාට අපිලා වැඩේ කරගන්න දෙන්නයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරගෙන උඹට කරණ තෙල්ලි කරපන්. හේතු සම්පාදනය කරපන්. ඵල ලැබෙන්නේ සම්පූර්ණ අහඹයක එක ඉලෙක්ට්‍රික් ඒක circumstantial impromptu. ඩක් ගන්නකොට වෙනවා එච්චරයි. ඒ තමයි බුදු. ඒ තමයි ධර්මය. අපි මේ ඉඳගෙන මහමෙවුනව වෙන්නේ සමාධි බුදු පිළිමේ දාලා ඉතින් හිතයට එතනින්
යමක් නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සංඥා එක්කම දෙයක්වත් බලපෑමක් නැහැ ධර්මයට. ඒ සංඥා සම්පූර්ණ ඉක්මවල ගිහින් තමයි ලැබෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ලෑස් වෙලා ඉඳ මේ කුණු ශරීරෙට ආර්යයන් වහන්සේනමක් වඩිනවා. රහතන් වහන්සේනමක් වඩිනවා. එනිසා ඒක පුළුවන් තරම් හරිය කපුවා මේ කෝවිල සුද්ධ කළා තියා ඉන්නවා. මේ පිරිසුදු කළා තියා ඉන්නේ. එච්චර අපිට කරන්න පුළුවන්. ඒකයි manussත් භාවයට අපිට දෙන්න පුළුවන් ලොකුම අනුග්‍රහය. ඒක කොයි වෙලාවෙ කොහොම වෙයිද කියන්න බෑ. ඒ නිසා ධර්මයේ පැමිණීමේ ක්‍රමය, පැමිණෙන ධර්මය කවමදාකවත් කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. කොයි වෙලාවෙ මොනව වෙනවද දන්නේ නෑ. ඒ නිසා අපි නිතරම මේ අප්‍රමාදේ කියලා කියන්නේ සූදානම් ශරීරය කියන එකයි ස්කවුටින් වල උගන්වන්නේ be prepared. හැම වෙලාවෙම මූඩ් එක බලන්න එපා, ඉරියව් බලන්න එපා. සූදානම්ෙන් ඉන්න ඒක යෝගී මනසක්. ඒක භ්‍රමචරියක්. ඒක තපසක්. හැම වෙලාවෙම ලොකු අවදියක්. ඒ සූදානම්ෙන් ඉන්න මනස වයසට යන්නේ. කොයි වෙලාවකවත් මනසට යන්නේ හැම වෙලාවෙම මේ දැන් ඉපදිච්ච බබෙක් වගේ අලුත් දෙයකට ඕන වෙලාවක ලැස්සෙ. ඉතින් මේ වගේ දේවල් අහම්බේ තමයි ඒකේ තියෙන අරුම. සම්පූර්ණ එක අහම්බෙත් කියන්නේ මේ අර දෙය කිරුවොත් මේක අහම්බේ කියලා ඉල්ලුම සැපෙම නීතියට දාපු ගමන් ධර්මය අජූයි. කක්කා. ඒක තමයි ආගම කියන්නේ. කරුණාකල මේක ආගමකට ඉහිර කරන්න එපා. මේක ධර්මයට ඉහිර දෙන්න උඹට කරන්න පුළුවන් හරිය කරපන්. වෙන්න ඕන දේ වෙයි. 11 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ දිනපතා රාත්‍රියේදී නිදා ගැනීමට යන විට සහ පසුදින පාන්දරින් අවදි වෙන විට සතිය පවත්වා ගන්නා ආකාරය ක්‍රමානුකූලව සක්මාන් භාවනාවෙන් පහදා දිය හැකිනම් කරුණාවෙන් එය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඊටවල සරණයි. දැන් ඒකට යන්න තියෙන ඉතින් අර පරියන්කේ කොහොඳ ගැටි කරන්න ඉගෙන ගන්න. ඒක සක්මනට කරන්ඩ එතකොට තමයි ඉදිරියට වැඩවලට ඒ ඌරුවෙන් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අර ඒකම නෙවෙයි එකම ක්‍රමේ යම් වෙලාවක Tamanda පරියන්කයේදී සියලු ඉන්ද්‍රයන් බහලා දාලා ක්‍රියා නොකර ඒ සඳහාම තදී පැදී සිටින අතක්කුඩ අතක් යන සතිය වඩන පුරුදු කරන එකනවා. එතකොට ටිකක් ක්‍රියාකාරකම් සහිතව සක්මන් කරනකොට අන්නේ දෙකේදී මේ සක්මනේදී තමයි අපට පොඩි පොඩි බාධා තියෙද්දී පොඩි පොඩි චේතනා තියෙද්දී ක්‍රියාකාරකම් තියෙද්දී සතිය වඩන පුරුදු ඒක තමයි ඔය ඉදින්ද වැඩ වලට යන්නේ. ඒකෙදිත් නිින්දට ඉස්සලා නිින්දෙන් පස්සේ එහෙම නැත්නම් වැසිකිළියට යන්න ඉස්සලා වැසිකිළිය කරද්දි වැසිකිළියෙන් පස්සේ කනකොට යනකොට එනකොට හැම තැනකම මේක දේවාලයක් කෝවිලක් වගේ. කිසිම තැනක මේක මේ හුඟ දෙනෙක් මේ ගැඳ කිලියයි වැසිකිළියයි දෙක වෙන් කරන්න හදනවා. මම කියන්නේ මේ වණිනව වගේලා මම බැනුවා. ගඳ කිලිය කියලා මලක් පූජා කරත් රැසිකිලිය කියලා මල පහ කරත් එකමයි. මල්ල දෙකක් සතියෙන් කරනවා දෙකම එකයි බුදුහාමි කියන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. අරකට ගඳ කිලිය කියනවා මේකට රැසිකිලිය කියනවා අතර මල බුදනවා කියනවා මෙතන මල පහ කරනවා කියනවා කොයි එක කරා සතියෙන් කරනවා නම් ආයෙකට මේ ඉන්දියාවට යන්න මේ ඉතාලිය යන්න නිකන් බුරු කතා. ගිපාරමේ මම බුරුමේ ඉන්න වෙලාවේදී මේ ලංකාවෙන් ගියා කට්ටියක් 17 දෙනෙක් විතර වගේ ඒගොල්ලෝ බුරුම පන්නිතරාමෙටත් ආවා. ඉතින් අපේ ඇතර සායඩෝ හම්බෙන්න අමාරු මේ වගේ රිජිට් එකක් තියෙන වෙලාවක. ඉතින් කොහොමද මම පරිවර්තනය කරන එකනාගේ අනුග්‍රහය නිසා මාත් යන ගහන ගියා. ඉතින් ලංකාවෙන් ආපු ටීම් එකට ඉතින් සායඩෝ විනාහ ටිකක් ගත්තා. ඊට පස්සේ කිව්වා මේ මොකටද ආවේ කියලා. ඊට පස්සේ කිව්වා බුරුමේ බලන් ආවයි කියලා. උනද දැක්කේ කියලා අරවා. ඊට පස්සේ පාමේ ස්ථාන ගෝක් සද්ධාවන්තයි අපිට වැඩි පුරුම දාතිකයා. මම බුදු පිළිමයකට පුදුමාකාර විදිහට සලකනවා. ඉතින් සායදකුවයි ඉතින් ලංකාවේ බුදුහාමුදුරු බුරුම බුදුහාමුදුරු වෙනස්ද කියලා අරවා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා අපි දඹදිවත් කියයි. ඊට පස්සේ දඹදිවත් වෙන බුදු කෙනෙක්ද ඉන්නේ කියලා අරවා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා ආනන්ද මෙතන අපි 200ක් විතරයකට භාවනා කරන වෙලාවේදී ඒක දකින්නකොට ඇඟ හිරි වැටෙනවා කියලා. ඊට පස්සේ කොහෙන්ද එන්නේ? ඒක දැකලා එළියට යනකොට මොකද වෙන්නේ? හිරි වැටිලා නැහැ. ඉන්නකොට තියෙනවා. ඉතින් මේක දඹල මේ ලංකාවෙන් ඇවිල්ලා අපිට තියෙන ආදර්ශය විදිහට කොච්චර නඩකද වාඩි වෙලා මම දැන් මෙතන කියන එක බලනවා. මේ සියලු පින්කම් වලට වැඩි.
ඉතින් ඒක නිසා මේක ඕගොල්ලෝ කිරුවට මට ප්‍රශ්නයක් නැහැ. මට බෑ මේක අගේ කරන්න බෑ. කොත්තනාරි තමන් ඉන්න දන දේවාලයක් කෝවිලක් කරගෙන භාවනාව කරනවා නම් ඉන්න ඉරියව්ව කරන වැඩේ මොක වුණාද? ඒ මනස විතරයි බුදුහාමසන්ට නිසි ගෞරවය කරන්න නැත්නම් ඒ බුදුපණ්ඩිත සාංශ වගේ කෙනෙක් අගේ කරන්නේ හිමයි විතරයි. ඔය මොන සංවිධානය කරත් මොන පිංකම් කරත් ඒ සාංශයට වෙන්නේ මේ පොඩි කාලේ කක් අතක ගාන ඉල්ලම් ගන්න පොඩි ළමයි වගේ. චූ කරලා කක් අතක ගාලා දැන පොඩි ඕගොල්ලෝ නම් කරන්න තියව ඕගොල්ලෝ දෙන්නේ නැහැ පොඩි උන්ට දැන් ඒක. ඒ ජොලි ජොබ් එක. දැන් ඒක දිගිත්තක කක් ගෑවෙන්න දෙන්නේ නැහැ. නිතරම අරෝ මොනවද මේ ඇල්කොහොල් වලින් හොදලා ඩෙටෝල් වලින් හොදලා ඉති උක් කක් ගඳේනකොට ලෙඩ වෙලා උ. ඉස්සර එක කක්ක ටොම් එක කෑවට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක මොකද ඇදිලා තියෙන්නේ ගොම පොළවේ. ඒ ගුරුමිනේ කවුනක් කටේ දාගන්න. ඉති බන්දවන් දෙකක් කටේ දානවා. අඟුරු කැල්ලක් දැම්මා කටේ දානවා. මො පොළවේ ගවොත් මැරෙන්නේ නැහැ. දැන් ඉන්නේ කාට විස බීජ හරේ එනකොට ඊබෝලා එහෙනකොට මේ කට්ටිය මෙහෙ මැරිලා. සුද්ධ නම කියනකොට ලෙඩේ මැරිලා. ඒක කොයි දෙකටත් පිට වෙන විදිහට හැම තැනදීම භාවනා කරන්න පුළුවන් කියලා තන ගන්න ප්‍රශ්න යන්නේ නැත් මං කියන්නේ ඒක පටන් ගන්න කෙනා මේ වගේ වෙලාවෙ ඉඳගෙන බීඑස්එෆ් එකට භාවනා කළා සක්මන් කරා මේක බෝ කර ගන්න මේක දන්නවනම් අරග කියන කෙච්චර මාර නෑ අල්ල දවසේ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ දහස් ගණන් මුදල් අය කර උගන්වන සමහර පොසිටිව් තින්කින් සහ ටීම් බිල්ඩින් ආදී වැඩවලු වලින්ද කිසියම් මානසික ප්‍රබෝධයක් ඇතිවේ. එහෙත් ඉතා කෙටි කාලයකින් බුලංගිය බැලුම් බෝලයක් මෙන් එය නැති වී ගොස් ජලිත පරණ හිටපු තත්වයටම පත්වේ. මෙම භාවනා වැඩමුළුව තුලින් අප ගොඩනගාගත් දැනුම සහ පුහුණුවටත් ඒ ඉරණම අත් නොවීමට අඩුතරමින් ලබන අවුරුද්දේ වැඩමුළුව වෙනතෙක්වත් රැකගැනීමට උපදෙසක් දෙන්න. ඒ උද්ධාන සම්පදා ආරක්ක සම්පදා කියලා සර්වචනසේ සම්පත්‍ය හතරක් සමජීවිකතා කල්යාණ මිත්‍රතා කියලා ජීවිතයක අවශ්‍ය කාරණා හතරේ උපේලා දුන්නට උපිනදී අරස කරන්න දන්නේ නැත්නම් පක්කඩේ හකුරු හැංගුවා වගේ ඒක කරන්න බෑ. ඒක නිසා සතියට එළඹිලා සති මාත්‍රාව ගන්න එක ලොකු දෙයක්. ඊට පස්සේ මේක සති කියලා දන්නේ එක ලොකු දෙයක්. ඒ වගේ තමයි මේ ඇති කරගත්ත දේ තියාගන්න ඕන නම් එව නැත්නම් මේ ගත්ත සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක දිගට ගෙනියන්න නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගැන පොඩ්ඩක් පරිසම් වෙන්න. කතා කරන වචන ගැන පරිසම් වෙන්න. හැම වචනයක්ම මේකට කෙලෙහිල්ලක් වෙන්න ඉඩ තියෙනවා අනවශ්‍ය වචන. සම්මා කම්මන්ත ගැන සලකන්ඩ රට්ටු නටන නාටකම් නටන්න ඕන ගමන් නැහැ. ගන්න අවශ්‍ය ටික කරන්න. ආජීව ගැන හිතන්න කාගවත් මානසිකත්වයට බලපාන්න යන්න එපා. කාගේ හරි මානසිකත්වයට බලපෑවොත් සහගහන. ඒකෙන් තමයි අපිට මේ යනිනමක් නැති වෙලා තියෙන්නේ. එයාට කියලා දෙන්න උඹේ සාමාන්‍ය උඹේ පෞරුෂත්වයේ උඹේ මේ මානසිකත්වයේ උඹට ඕන උදවක් තියෙනවා නම් කතා කරපුවා මට පුළුවන් නම් කරන්න කාදාකත් අත තියන්න එපා. ආජීවය හරස් කරගන්න. ඒක ලේසි නෑ. මොකද අපි එච්චරම පිං කරලා නැතුව ඇති. දැහැින පිං කරලා තියෙනවා. පිං කරලා තියෙන ප්‍රමාණයට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන ගැන කතා කරන්න. ඒ තුන ගැන නැතුව කොච්චර භවනා කරත් බැලිමේ උලන් යනවා යනවා යනවාමයි. අද දෙකක් නැහැ. ඒ නිසා මේ ඉඳගෙන තටමනේක විතරක් නෙමෙයි භවනා කියන්නේ ජීවන රටාව හදා ගන්න. ඒකත් එක සැරේ හදන්න බෑ. ටික ටික කල්පනා කරන දවසර කොච්චරක් අනවශ්‍ය වචන කතා කරනවා. වචන කතා කරන්න වෙන්නේ සමාජ සීලීමේ. ඒ කියන්නේ කටයුතු කාරණා නිකන් ඉන්නකොට එක එක දේවල් ඔළුවේ දා ගන්න. මේ මම වැදගත්ෙක් කියලා පෙන්නන. ඊට පස්සේ ජීවන රටාව. තමන්ගේ ආජීවය පරිසරයට හානි වෙන දේවල් සතුන්ට හානි වෙන දේවල් අනුගිප්තව මානසිකත්වයට බලපාන දේවල් වුණොත් ගණ්ඩ නමස්කාරල වැඳලා සමාවිල්ල ගන්න අනේ මට කිසිම ඕනකමක් නැහැ කාටවත් බලපෑමක් කරන්න මම නිසා හොඳ හෝ නරක දෙයක් වුණා නම් මට සමා වෙන්න මොකද මගේ ගමනට වැඩි බර කරදරයි පෞ සංවිධාන සංගම ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා තියෙනවා වැඩි බර ගමනට බාධායි කියලා උවදාගින් නැහැ ඕගොල්ලෝ දැක්කද බලේ පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පෙන්දලා තියෙනවා ඒ අම්මට අතේ ඒක බබයි බඩේ ඒක බබයි කරේ ඒක බබයි සායකෙක් ඉන්නවා පිටිපස්සේ මිනිහක් ඉන්නවා පොදියක් තියන බස් එකගෙන ගම් බලනවා බස් එක නතර කරන්නේ නැහැ මෙච්චර දෙනෙක් ඉඳ නැහැ.
තනියම ඉන්න මිනිහට බස් එක නතර කරනවා. ඒක නිසා වැඩි බර ගමනට බාධායි. මේ වැඩි ඇසුරට ගියොත් වැඩි කට්ටියත් එක්ක පෛරුපාසන කරන්න ගියොත් කලකාව ගන්නවත් නැහැ. එසා පුළුවන් තරම් හුදෙකලාව විවේකය ජීවිත පිළිච්ච ගතිය විස්රාම ගතිය ඇති කෙනෙක් ඇසුරු කරන්න. ඒ මනුස්සයා ළඟටම වෙලා ඉන්න අනිකල් කියන මට මේ වැඩක් තියෙනවා මෙයත් එක්ක ඉඳ තියෙනවා. ඒ මනුස්සයා කැමති නැහැ මම මේ දෙන්න යනවා. මොකද දුකේ විවේකේ කැමති. ඒක එහෙම කියන්නේ නැහැ. මම අතවලත් එක්ක තියෙනවා ඒ නිසා මට මම යොදාගත්ත වැඩක් තියෙනවා. නිසා සම්පූර්ණ ටයිම් ටේබල් එක ෆික් කරාන බාහන වැඩ පිළිවෙලට ඒ වගේ දේවල් වලට දාලා මුළුන් තරහ උදේකලා වෙන්න බලන්න බර ගානක් තරහ වෙනවා. ඒත් ඒක දිලිසි හදාගත්ත සතියව නඩත්තු කරන්න පුළුවන්. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තියෙන එක පොදුවේ කරන්න යන්නත් එපා කතා කරන්න යන්නත් එපා. හරිම භයානකයි. Taman තනියම තනියම පරිත්‍යාග කරගන්න. හැකි තරම් කතාව අඩු කරන්න, හැකි තරම් කර්මන්ත අඩු කරන්න, හැකි තරම් අනුගේ ජීවිත ඇඟිලි ගැහිම්, එහෙම නැත්නම් වැරදි ජීවන රටාව නැතිගන්න හිඟා කකා ජීවත් වෙන්න. සංඝයාංශල අපි පිටු සිඟා වැඩ කරා නැත්නම් හිඟා කාලා ජීවත් වෙන්නේ මෙච්චර හොඳ ජොබ් එකක් නම් මයි කපට හම්බ වෙලා නැහැ. ඇයි හද්දේ යන්නේ කවුරු හම්බ කරත් මකට නේ? කවුරු මොන જાතින් හම්බ කරත් ඒ මසර කන්න බෑ මට කැල්ලක්. ඔබොණ දෙයක් අපි හැම කරගම බුදුහාමරණ බුද්ධ පූජාව දෙනවා. ඒක තමයි. එහිඟාක ජීවත් වෙනකොට දැන් අපි පුංචි අවුරුදු 6 වෙනකම් අම්මා ඉතින් අපි ආරසාවක් දැලුවා මදුරුවොත් ඒව කණ්ඩක් දුන්න බොණ්ඩක් දුන්න පුළුවන් වුණානේ ආයෙත් නම් හම්බ කරන කතාව. ආයෙත් ගිහිල්ලා අම්මා ළඟට ගිහිල්ලා කියන්නේ අනේ අම්මේ මොකද කරන්න වෙලා ආයෙ අම්මා තලකනවා. පැහෙන්න ගියොත් බෑ. මුක්කක්වත් දන්නේ නැතු වගේ අතිව දණ්ඩක් මෙච්චරයි තියෙන ක්‍රමේ අනික හැම ප්‍රශ්න වලට මෙච්චරයි තියෙන්නේ අඬු පණ්ඩේ යන්නේපා අඬු අකුල ගන්න කුඹෝව අංගානේ සකේ කලාවේ සමාදහම් බිකු මනෝවිතක්කේ හිතට එන අදහස් කිසි වෙලාවක කාටවත් කියන්න යන්නේපා නෝකිය හිතේ කියලා ප්‍රශ්න නැහැ මා මොවෙන් නොබැන ඉඳ නැත්නම් හිතින් බනින්ද මොකකටවත් අල්ලන්නේ අපි අංගික ප්‍රශ්න 13 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවදී ලැබුණු අත්දැකීමක් විනෝද ප්‍රශ්නයකි. ඉතා හොඳින් ආශ්වාසයට සහ ප්‍රාශ්වාසයට සතිය පිහිටා ඇති බව දැනුනි. හුස්ම ක්‍රමයෙන් දික් වී ඉතා පැහැදිලිව මුල මැද ඇග දැක ගැනීමට හැකි විය. ඉන්පසුව ආශ්වාස සහ ප්‍රාශ්වාස අතර හිස් බවද දැක ගැනීමට හැකි විය. ක්‍රමයෙන් හුස්ම තුනී වී ගොස් ගිය අතර දිගැස්සී එකවරම හුස්ම ගැනීම නතර වූ බවක් දැනුනි. සැහැල්ලු බවක් දැනුනි. නමුත් ශරීරයේ උඩුකය පරණ නැතිව මෙන් පිටුපසට ඇදවිගෙන යන්නට පටන් ගනුනි. ඇදවි වැටීම නතර කිරීමට උත්සාහ කළ විටම නැවත හුස්ම ගැනීම දැනෙන්නට විය. දෙවරක් පමණ මෙසේ සිදුවිය. උඩුකය පරණ නැති වී ඇදවිගෙන යන අවස්ථාවේ කුමක් කළ යුතුද? එම අවස්ථාවේ නින්දට වැටී සිටියේ නැති බව පැහැදිලිවම තේරුම් ගතිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ අදීතුක් නිරෝගී සුව ලැබේවායි පතමි. මේකේ වාක්‍ය දෙකක් පිරිසුදු කරගන්න පුළුවන්. එතකොට හරි මේ මොකද්ද මේ? කාටත්ගේ උදර මේ ප්‍රොජෙන වෙනවා. පළවෙනි වාක්‍යය කියලා තියෙනවා ආනාපානේ සතිය පිහිටිය බව දැනුණා කියලා. එමනේ තියෙන බලන්න. කොහොමද දන්නේ දැන් මේ මගේ සතිය ආනාපානේ පිහිටිය බව දැනගත්තේ කොහොමද? කැමතිද ඒ ලියපෙකන අට උත්තර දෙන්න? මගේ හිත ආනාපානේ පිහිටිය කියලා දැනුණා. ඒක මම අභියෝග කරනව නෙවෙයි. මං කියන්නේ ඒක තව ටිකක් අපිට ඒක පිළිබඳව දෙන්න පසුතල විස්තරයක් නැත්නම් අද්දකීම කොහොමද දන්නේ දැන් තානපනේ ඉන්නවා කියන්නේ. අයි ඒක ඒ කියන්නේ බෙදා ගන්න කැමති නැත්නම් ආණ්ඩියෙක් නම් කුම්මැහියෙක් නම් ඊර්ෂ්‍යාකාරයෙක් නම් තිබිච්චා. කමන්නේ. මෙච්චර මම දෙන ඈ දැන්
නේද මම කියන්න දීලානේ මම බැන්. එක එක්කත් අහල් මිටක් දාන්න කැමති නෑ බත් එකට. ඔක්කොම තැම්බිච්ච බත් කන්න බලන්නේ නෑ. ආණ්ඩියත් එනවා ගැඳ ඇලි කතාව දන්නවනේ. ආණ්ඩි ඔක්කොම ආණ්ඩි එක පොඩ්ඩක්වත් තමන්ගේ අද්දගීම බෙදා ගන්න කැමති නෑ. කමන්නෑ ඒත් කමන්නෑ. ඊවසේ අන්තිමට කියලා තිනවා දැන් මේ ඔළුව පාත් වෙලා යනකොට මම ඉස්සුවා. ඉස්සන කොට ආයේ සතිය මේ අනපාණි තහ දැනීම එන්න පටන් ගත්තා. ඊට පස්සේ මයින් අහනවා ඔළුව පාත් වෙච්චා මොකද කරන්න ඕනේ? ඉතින් කරලා තියෙනවා. ඉතින් මයින් අහන්නේ. යැත්‍රිද මං කියන්නේ. දේශයක් ඔළුව පාත් වෙන ඔළුව කෙලින් කරලා තියෙනවා. ඉතින් මයින් අහන්නේ මොකද? මයින් අහලා මගේ අනුන්ගේ දරුවන්ට මොකටද මං අසං කරන්නේ? ඒ දැනෙද්ද අස කරලා බහින්ද නොකරින්ද? දෙච්ච දිමත් කියන්නේ දැන් ඕක බලන් ඉන්න මේක මට කියන්න තියෙනවා. ඔබ දැන් ඇඟිලි ගැහුවානේ. ඉබේ ගලන ප්‍රවාහයට ඇඟිලි ගැහුවානේ. ඒක ගැහුවට පස්සේ වෙන දේ පේනවනේ. නරක නෑ. අනිද්දාසේ ඇඟිලි ගහන්න නැතුව ඊට මොකද වෙන්නේ බලන්න. ඒක තමයි ඊගාට කරන් තියෙන විප්ලවය මේ විකල්පේ. ඉතින් මේ දෙකම ඕනම කෙනෙකුට බුද්ධ විඳින්න වෙන අවස්ථාව. ඕනම කෙනෙකුට හිතනවා දැන් මට සතිය පිහිටියා. මට දැන් සක්මන ආර ගියා. මට දැන් සතියේ ආනබන සතිය විරේ මොකෙන්ද කියන්නේ කවුරු රැහුවොත් මේ ප්‍රශ්නේ 100%ක්ම අත්දකින්න දෙයක් කියන්න ක්‍රමයක් නැහැ. ඒක හැමදාම අපේ හිත අලුත් කරන ප්‍රශ්නයක්. සතිය පිටි බවට දැනගන්න ක්‍රමයක් නැහැ. හැබැයි හොඳට තේරෙනවා මොකද්ද එකකින් මට මතකයි මම ඉස්සල්ලාම ඒ පේරදෙනියේ people's bank එක ළඟ යනකොට ඒක දවසක ඇවිදිනවා ලෙක්චර්ස් ඉවරලා අපෝ යන ගමනේ මම හුදටම තේරුණා මොකද වුණා කියලා. කවුරුත් ඒ කතා කර කර නෙවෙයි යන්නේ බොහොම දැහැල්ලුවට නිකන් සාමාන්‍ය බාත්รูම් ස්පෙෂල් දාගෙන හිටියේ. බෑග් එකක් හැලිනවා මේ පැත්තේ. අතේ ෆයිල් එක තියෙනවා. මිනිස්සු යනවා එනවා. ඒක පාට මට තේරෙනවා 100%ක්ම ඇවිදිනවා. මට තේරෙනවා මොකද්ද වුණා කියලා මේ සතුටට එතනම ධම්මික අමතර හිටියේ මේ ෆැකල්ටි ක්ලබ් එකේ දාසල මම ගිහිල්ලා කතා කරලා ඉවසන සංස්කෘතිය හදිසි ආවේ මෙන්න මෙහෙම දෙයක් වුණා මේ මට මේ කවදාකවත් නැතුව මම මේ හතරමාට පහකට වෙලා වැන්දේ සතිය වීඩියෝ එක කොහොමද කියන්නේ කියලා මම කිව්වා ඒකට කියන්න වචන නැහැ එකක් මගේ ඉංග්‍රීසි හොඳ නැහැ මේ ඒ දවස්වල උඟුලක් දුරුලයි අනිත් එක මේ කියන්නේ යනකොට හරි ආසයි කියන්න බෑ. ඊටසේ කවමන්න නැවන්නේ කියන්නේ නැහැ, හා කියන්නේ නැහැ. ඒක වෙන්න විදිය නැවත නැට වෙන විදියට ඒක කරන්න කියලා ඒ පළවෙනි සැරේ මොනම ඉරියව්වක හෝ මොනම අරමුණක හෝ සතිය පිහිටියට පස්සේ ඒ බව තමන්ට වැටෙන ක්‍රමේ කවදාකවත් තව කෙනෙකුට වැටිච්ච ක්‍රමයක් නෙවෙයි සම්පූර්ණම නෙවෙයි. සම්පූර්ණම අලුත් කරලා දානවා. ඒ නිසා ඒක නවත් නැවත කරනකොට එයාගෙන් ඒ අත්දැකීම කාට හොරකම් කරන්න බෑ කාටවත් දෙන්න බෑ ඒ තරම ඉන්ට්‍රින්සික් ඒ තරම පර්සනල් ඒ තරම් ප්‍රයිවට් එකක් ඉතින් ඒ තරම් අලුත් කරන දෙයක් ඉතින් අය ප්‍රශ්නේ අහන්නේ මේ ඒ තියෙන මේ නැවුම් ගතිය කාටවත් අත්දකින්න කයින්වත් අහන්න බෑ සත්‍ය පිටියම කොහොමද කියලා කාටවත් කියන්න බෑ කිව්වොත් ඒක නෙවෙයි සතිය දැන් මේගොල්ල සත්‍ය පිටියද කියලා හිතන්නේ කිව්වොත් ඒක නෙවෙයි සතිය ඒකේ බුද්ධ විදිනකට මනුස්සයාට හම්බෙන ඒ දේ බුදුහාමුදුරන් රාහුල කුමාරට දීව දෑවැද්ද තමයි ඔය. මෙන්න මේක ගනි. කොච්චර උත්සාහ කරන්න ඕනද ඊට පස්සේ අපි කරන්න දන්නේ සාමක යුතුයලා අපි බලනවා මචන් වලට දාන්න. නමුත් සංඝ සම්පූර්ණව කරන්න. 14 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මෙය ප්‍රශ්නයක් නොව ප්‍රකාශනයකි. උදේවරුවේ සක්මන් භාවනාවෙන් පසුව ආනාපානයේ අරමුණු කරගෙන පරියංග භාවනාවට හිඳගතිමි. ඊතා ඉක්මනින් අරමුණ සියුම් වී ගොස් ඇඟ සැහැල්ලු වී ඊතා සුවදායි තත්වයකට මා එළඹෙමි. නිවසේ භාවනා කරන විටදී මා මෙම තත්වය නිතර අත්දකිමි. ප්‍රපංච නොකර බොහෝ වේලාවක් මා මේ තත්වය පවත්වා ගනිමි සිතා ඒ දය දැඩි අවධානයකින් බලා සිටියෙමි. මෙසේ සෑහෙන වේලාවක් සිටි මම හදිසියේ ඊතා වටිනා මට හදිසියේ ඊතා වටිනා අදහසක් පහළ විය. බුදු කෙනෙකුසේ අප ළඟටම පැමිණ මේ ගැඹුරු ධර්ම ඊතා පැහැදිලිව සහ සරලව අපට කියාගෙන ධම්මජීව ස්වාමින් වහන්සේට උසස්
තුතු පඳුරක් පුද කළ යුතුයයි සිතිරි. දිය යුතු මයික් එකට කතා කරනවද? දිය යුතු ගණනද සිහියට ආවේය. මෙසේ මේ සිතුවිල්ල දිගේ ටික දුරක් ගිය පසුවයි මට වැටහුණේ විඥානයේ විසින් නිවන් ලද ෆුල් ටොස් පන්දුවකට මා දැවි ගොස් ඇති බව මට සිනාවක් පහළ විය. විඥානයේ මොනතරම් මායාකාරීද සිතිනි. ටික දුරක් ගොස් හෝ මෙය වටහා ගැනීමට නොහැකි වීම ගැන සතුටට සිතතර සතුටක්ද පහළ විය. වටහාගත හැකි වීම. ඔව් වටහා ගැනීම. ඔබ වහන්සේට තුටුපණක් ලෙස මෙම අත්දැකීම මෙසේ සටහන් තබමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔක්ක වෙච්ච ටික මට දෙනවා. අර දෙන්න දීපු ගාන. ඒක පංචයක් විතරයි. අර මේ කොල කෑල්ල කරන් මන කතු ගාලා මට දීලා නේද? තුහාතු හරි සාධාරණ ක්‍රමයකට account balance කරන්නේ. පාලසනි ප්‍රශ්නය අතිපූජ ධම්මජීව ස්වාමීන් වහන්ස ඊයේ දින පෙරවරු භාවනාවේදී ඇතිවිය තිබුණ ගැටළු සහගත තත්වය එනම් නොයෙකුත් චේතනාවන්ගෙන් තිබුණ බාධාවන් ය මේ ඔබ වහන්සේට ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කොට ලැබුණ උත්තරයෙන් වඩාත් සිත ප්‍රබෝධයට පත් වී ඉතා අදිෂ්ඨානශීලීව සවස අවසන් භාවනා පටන් ගත්තෙමි. මේදී වැඩි වේලාවක් යන්නට පෙර සිත ප්‍රධාන කර්මස්ථානයේ වෙත නෑඹුරු වී වලාකුලක සෙවණැල්ලකින් සිත වැසී යන්නක් මෙන් දැරණ අතර ඒ විගසම හුස්ම සහ කය පිළිමත දැනීමක් නැති විය. එනමුත් වරින් වර කය ගැස්සෙන සහ වක් වෙන බවත් සිතට දැනින. එහෙත් එය මාගේ භාවනාවට කිසිදු බාධාවක් නොවිය. මෙලෙස විනාඩි 30ක් හෝ 40ක්වත් සිතිනට ඇත. අද දින උදෑසන සිට මේවනතුරු කරන ලද භාවනාව ඊට වඩා තරමක් වෙනස් වූ සිදුවිය. එනම් සිත ප්‍රධාන කර්මස්ථානයට යොමු කර ටික වේලාවකින් හුස්ම සිහින් වී ගොස් එක්වරම උරහිස් දෙක තදවෙන්නක් මෙන් දැනී සිත තැන්පත් වේ. පෙර දිනසේම කය පිළිබඳව කිසිදු දැනීමක් නොවන අතර සමහර විටක කය වක් වෙනවා හෝ දෝලණය වෙනවා මෙන් සිතර දැරුණා. භාවනාව එලෙසම බාධාවකින් තොරව සිදුවිය. එසේ විනාඩි 30ක් 40ක් පමණ වන්නට ඇත. භාවනාව අවසානයේ සෙමින් ඇස් හැර මගේ ශරීරය දෙස බැලුවේ එය වක්‍ර වී හෝ පැත්තට ඇලවී ඇතැයි දැන ගැනීමටය. එහෙත් කිසිදු වෙනසක් සිදුවේ නැත. භාවනාවට පෙර වාඩි වූ සැටියෙන්ම සිටි බව පෙනින. හිතට හොඳ ප්‍රබෝධයක් ඇත. මේ தත්ත්වය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් දක්වන්න. තවද විනාඩි 30ක් හෝ 40ක් පමණ මෙම සැලකිලිමත් தত্ত্বය අවසන් වුවත් ඉතිරි කාලය පුරාවට සිත කිසිදු බාධාවකින් තොරව හුස්ම වෙතම තබාගෙන සිටීමට සමත් වීමි. කයේ කිසිදු අපහසුතාවයක් තිබුණේ නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සෝයා කරුණාවෙන් පතමි. මේ වගේ වෙලාවල බලන්න ඕනේ මොකෙන්ද සතිය කැඩෙන්නේ කියලා. සතිය හදන හැටි බලන්න. මට දවස පුරා මොනම වෙලාවක සතිය කැඩෙන වෙලාවක් තියෙනවද කියලා බලන්න පටන් අරගත්තොත් අර අවුරුදු ගාණක් හදාරවලා ජීවකයට දිසාපාමෝ කාචාරී කියවලු කැලේට ගිහිල්ලා බෙහෙතර ගන්න නැති જાති ගහක් තියෙනවා හොයන්නේ කියලා. දවස් 7ක් ඇවිදලා කියවලු එකක්වත් නැහැ කියලා. අපිට කියොත් එහෙම බෙහෙතට ගන්න ගහක් හොයා ගන්න බෑ. ඇයි බෙහෙත් අඳුරන්නේ? ජීවකයා කොච්චර දැනගත්තද කියනවනම් මේ කැලයක් හරහට ගියාට එක ගහක්වත් නෑ විසි කරන්න. ඒ වගේ අපි දවස පුරා සිදුවෙන එකම චිත්තක්ෂණයක්වත් ධර්මයෙන් තොර නෑ. සතියෙමුත් තොර නෑ. ඉතින් දෙනකන් නම් අපි ඉතින් අඬා හො ගන්නවා නේ සතිය කියන එක තේරෙන්නෙත් නෑ, කරන්නත් බෑ, පනත්තු කරන්නත් බෑ කියලා. මේ වගේ කෙනෙකුට ඕන නම් කියන්න තියෙන පුළුවන් නම් සතිය කඩවා මං අල්ලනවා කියලා කෙලෙස් වලටයි හිතවිලි වලටයි වේදනාවටයි සද්ද වලටයි කියන්නේ උඹට පුළුවන් තරම් බලපන් මම ෆුල් ටොස් බෝලයක් දැම්ම ගන්න මාලේ කියන්නේ තියෙන දාපන් හොර දාන එකක් කියලා ඒ විදිහට බලන්න පටන් අරගත්තාම කිසිම වෙලාවක සතිය කැඩෙන්නේ
කැඩුනයි කියලා චෝදනා කරන කඩප්පුලි හිත තියෙනවා විතරයි. කැඩුනා කියලා දන්නවනේ. ඉතින් දන්නවා දැනීම හරහා හතිය තියෙනවා. අන්නේ විදිහට ඒක අනිත් පැත්තට හරවලා දෙන්න තියෙන්නේ. මම මේක හතිය ඇති කරන්න උත්සාහ කරා. දැන් ජීවිතේ ගත කරන ගමන් බලනවා කොතනද කැඩුනේ කියලා. ඒකත් සතුට වෙනවා. දැන් හතිය ගැන දන්නවනේ. ඒකට ෆුල් දවස පුරාම ෆුල් සතිය ආලෝකයේ තියෙන සමාහලට දන්නේ නැති බව දන්නවා වට තියෙන බව දන්නවා නැති බව දන්න එක තමයි වඩා හොඳ සතිය. අද නැති බව දන්නේ කාන්න හැම දෙන්න අභ්‍යාසයක්. කැලියට ගිහලා දවස් හතක් ඉඳලා බෙහෙතර ගන්න බැරි පළයක් වුණා තියෙන කියලා බලහන් ඉඳී කියලා. මොකක්වත් නැහැ. අනේ එදාට තේරෙනවා බුද්ධ ලෝකේ බුදුහාමරගේ ධර්මය නැත්නම් ශාසනය අපිට මොකද්ද උෂ්ණක් ඇදලා තියෙන අය. සත්‍ය පිළිකුල් බුදුහාමරගෙන මියාකට ධර්ම විනේ උෂ්ණක්වත් ඇදලා නැහැ. ඒ සතිය වන්නකොට තියෙන යම් තැනකට යන කල්ියාර වශයෙන් අපි ඒ ලකුණු 33 ගන්න පුළුවන් දැන් 50 70 ඒක කොක වුණත් දැන් පාස් මාක්ස් තියෙනවා. බය නැහැ. ඊට පස්සේ බය නැහැ. මගේ නම් මම දන්නවා ලකුණු 33 ගත්තේ නැහැ 30 ගත්තේ එක්සෑම් එක අතින් තුනක් දාලා තමයි මම පාස් කරලා තියෙන්නේ. මම ඉංග්‍රීසි මීඩියම් කරේ. මම රංජිත් දෙන හැමදාම පේපර් එකට ඉස්සලා ෂේක් කෑන් කරගන්නවා. අපි ඉංග්‍රීසි මීඩියම් කරනවා. ඉතින් දන්නවා ෂුවර් කියන්න ඕනේ ලියෙන්නෙත් නෑ. ලෙක්චර් කියන එක තේරෙන්නෙත් නෑ. හැබැයි ඉතින් කෘෂිකර්ම කියන්නේ ඉතින් අපි ජම්මෙන්ම දන්නේ කෙනිය අය ඔකට අලුතින් ඉගෙන ගන්න ඕනේ. මම දන්නවා ෂුවර් පාස් කරවි එක්සෑම් එකේ තෝරනකමද කියලා. ධත්තේකවත් බයක් නෑ පෙල්ලේ කිය. කොහොමද කන්නේ? යුනිවර්සිටි ගිය පයින් ගාලා රීලියට දානවානේ. කොහොමද ඩිග්‍රී දෙනව? ඉතින් ආය යාපෝට් එක ගියාට පස්සේ ප්ලේන් එකට ගෙනියන්න මේ බයි මම ඉතින් ගියෝ තල්ලි ගියවලදී ඒ වගේ තමයි දේ. ඊට පස්සේ මට කොහොමද කන්නේ ක්ලාස් එකක් හම්බෙයි කියලා හීනකින්වත් නැහැ නේ බලවරුත්. දැන් සාමාන්‍යයෙන් පාස් මාක්ස් විතරයි. ඉතින් අපි පුංචයි මම කිව්ව ඔබ පාස් වෙන්න ඕනේ නැහැ. පායන්න විතරක් තිබුණොත් ඇති කියලා. මම දන්නවා ඔබ ගැන. මම සල්ලි දෙන්නම්. දෙවෙනි සැරේ ඇඩ්වාන්ස් ලෙවල් කරන්න ගියා මම කව වැඩක් නැහැ අපරාදේ රටර කීමේ ආරම්භවලට දැල්ලි ටික ඉදින දාන්න යුවර් ෆේල් කියලා මම ඒක උඹ ඵලයන්කෝ දැන් මම යන දැල්ලි තියෙන වෙලාවනේ උඹ පාස් වෙන්න ඕනේ නැහැ යම් පායන්න විතරක් කෙනෙක්ව බෙද 3 subjects නිකන් S3 යුනිවර්සිටි ගියේ පොට්ටෙට තන්නේ කර පොට්ටෙට අපේ ගෙදර යුනිවර්සිටි අතර බොහොම පොඩි දුරයි තියෙන්නේ මගේ වැටුණා නම් ගඟේ වැටෙන්නේ. ගඟේ වැටෙන්නේ හදිසි යහ පැත්තට වැටුනේ. ගියාට පස්සෙත් මම දැනගත්තා කොහොමද ඉගෙන ගන්න ගැන කිසිම මම කොහොමඩක්වත් මම කිසි උනන්දුවක් තිබුණේ නැහැ. පාස් මාක්ස් ගන්න එක විතරයි මට තිබුණේ. ඒ නිසා කිසිම ටෙන්ෂන් එකක් නැහැ. මේ ඔයගොල්ලෝ නෙවෙයි ඒ දෙල්ලම. ඔයගොල්ලෝ හැම වෙලාවෙම මේ ඩික්ටේෂන් එකට ෆයිට් කරනවා, ක්‍රෙඩිට් එකට ෆයිට් කරනවා. අන්තිම විභාගෙ ලීලා තටු ගන්න අයියෝ ලියන්න බැරි වුණා මට යන්න ඉස්සර තටු ගන්නෙත් නෑ පේලුණාට තටු ගන්නෙත් නෑ මොකද සම්පෙට්ට කෙච්චර මරවත නෑ සතියත් ඒ වගේ තමයි මේ විනෝදෙට කරන්න ඕන මේ සතිය කියන්නේ හොබි එකට කරනා මිසක් ඔය සීරියස් ටෙන්ෂන් දත කාගෙන කරන්න හදනවනම් සෝරි කියලා තමයි කියන්නේ ඒ මං කියන්නේ මේ ආගම ධර්මයේ හැල්ලුවට ගන්නවා කියලා නමුත් මේ ඒ විදිය නිකන් මේ හැල්ලු කරගත්තේ නැත්තම් මොන මන තඩයක්ද උක ඒ විදිහට සතිය ඉදිනදා ජීවිතේ කිට්ටුනාට පස්සේ කැම්බට පුළුවන් නම් කඩපන් මම ෆුල් ගාඩ් එකේ ඉන්නේ පුළුවන් නම් සතිය කඩපන් කැදෙන්නේ ඒක තමයි ආදර්ශය 16 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ නිස්සරණ වනය භාවනා මස්සාස්ථානයේ සීනියර් යෝගියෙකු ලෙස සැලකීමට සුසු කම කවරෙක්ද මා නෑ නෝ නික හන්නේ සීනියර් ප්‍රශ්නයක් අහන්නේ මා දැනට මෙවැනි වැඩමුළු දෙකකට සහභාගී වී ඇත නිස්සරණ වනයේ පැවැත්වෙන ගුරුවරයෙකු රහිත වැඩසටහන් වලට මාලබයති සූසුකම් ප්‍රමාණවත්ද තෙරුවන් සරණයි. ඒ කියන්නේ සීනියර් යෝගී කතාවන්නේ තියෙන සයිලන්ට් රිට්‍රීට් රෙජිස්ටර් එකෙන් දහන්නේ වෙයි. දැන් මම නැති වුණාට පස්සේ එහෙ යනවා සයිලන්ට් රිට්‍රීට් එකක් යනවා. ඒකට ගන්නේ නිසන්වනේ වැඩසටහන් දෙකක් තුනක් කරපුවායි.
ඒ මම ඉන්නවට වැඩිය උන්ට යනවා. හිතගන්න පුළුවන් නේද? දැන් මේ දවස්වල ඕගොල්ලන් ගෙවල් වල වැඩ ටොප් එකට යනවා. අහන්න දෙයක් නැහැ. අයි මේ හොල්මන් නැහැ නේ ගෙවල් වල. දැන් මේ වයසක ආච්චිලා මෙහෙ තියාගෙන ඉන්නවට ගෙදර ඉන්නේ කොච්චර සතුටු වෙනවා කියලා කියන්නේ. ඒ මේවත් ගෙදර හිටියම මල වාතනේ. අර මේ සුන්ද මනාපෙට උයාගෙන කාලා බුදියන්නේ. දැන් ඔන්න හෙට පැතු පැතු වතුර ගා ගන්න ආයේ මල හොන්තු වෙනවා ගෙදර ගියා. දැන් මම යනකොටත් ඒ වගේ තමයි. මම ගියේ දවසේ ඉඳලා වලි. අර කදිනවා මේක අදිනවා මේ දවස්වල යනවලු ඊමේල් ලැබෙනවා මට. ෂෝක් එකට යනවා සයිලන්ට් රිට්‍රීට්. එක්කෙනෙක්ව කතා කරන්නේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් එක දාලා දෙනවා. ටයිම් ටේබල් එක තියෙනවා බලන්න කවුරක්වත් නැහැ. ටොප් එකට යනවා. ඒක මේ ඇඩ්වාන්ස් ඕගේ කතාවක් නැහැ. ඉතින් සයිලන්ට් රිට්‍රීට් වලට අපි එහෙ දෙකක් කරලා දින කට්ටිය ගන්න. ඇත්තට මම මොනවත් බදන්නේ නැහැ. මං යවන්නම් ඒ ඉන්න අර මේ දවස්වල බලන්නේ දිලා. දිලා හිටිය ආරචි. එතන ආරෝස් ලොක් කොම ඕගනයිස් කරානේ. එයාට දීපු ගමන් එයා ක්වෙස්චන් කරනවා. කරලා ගන්නවා. ඒ නිසා ඒක සීනියර් යෝගි වෙන්න නම් ඉතින් සෑහෙන්න මොලේ නරක් කරලා තියෙනවා. එහෙම නැත්නම් එහෙම සීනියර් යෝගිකම කණ්ඩායම අමාරුයි. මුළු හොඳටම නරක් වුණාට පස්සේ තමයි අපි සාමාන්‍ය සීනියර් යෝගි කෙනෙක් කියලා සලකන්නේ. මේකට එච්චරම ලෙඩ තියෙන්න ඕනේ නැහැ. 17 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ පරියංකයේදී චිත්ත සමාධිය ඇතිව ගිවන මොහොතක ඇති වූ ශබ්දය හඳුනා ගැනීමට එනම් මේ ශබ්දයක් රූපයක් හෝ ගඳක් නොවන බවත් සංඥාවක් ලෙස තේරුම් ගෙන ඇත. මේ විඥානයේ කෘත්‍යයක් ලෙසද සිතමි. මින් අනතුරුව කිසිම සංඥාවක් නැති වෙලාවක් කීමට බැරි අවස්ථාවක් තිබූ බව භාවනාවෙන් එළියට ආපසු වැටහින. නින්ද නොගිය බවද විශ්වාසය. ඒ නැවත සිත ආනාපානයට පැමිණුණු හේනි. දැඩි නිශ්චලතාවයකදී සංඥා නොමැති නිසා එසේ වූවාද නැත්නම් කුමක්දයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. මේ අවස්ථාවේ මම හිතන එක හරියද පොට්ටපාද සූත්‍රය මතකයට නැගුණි. ප්‍රශ්නේ ඇසීමට තරම්වත් පුළුවන් කමක් නැත ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකෙත් තියෙනවා මේ ඒ වාක්‍ය ලියවිලා කිසිම සංඥාවක් නැති තත්ත්වයට ගියා. ඒ ගිය බව දන්නේ කොහොමද කියන එකයි මම අහන ප්‍රශ්නේ. ඉතින් මේ කවුරුකව උත්තර දෙන්නේ නැහැ. ඉතින් ඒකට මේකේ ගියමක් නැහැ. ඒ ලියවෙනවා. ඒ ලියගෙන යනකොට අපේ රචන කම ලියනවා. ඒකට හොඳටම කියලා බැලුවොත් සංඥා නැති බව සංඥාවක් තියෙන බව සංඥා නැති බව හරි දැනගන්න. නැත්තම් කොහොමද මේ දැනගන්නේ? ඒ කියන්නේ මේ නාස්චාර්ථය, නාස්තිකත්වය කොහොමද වැටහෙන්නේ කියන එක හරිම අපූර්ව දෙයක් ඔය භවනා දිසිතේ. ඉතින් කවුද කැමතිද මේක ලියපෙකනා කියන්න මේ කොහොමද මොකෙන්ද අත්දැකේ? මට සංඥාවක් තිබුණ නැති බව නැත්නම් සංඥා තිබුණ නැති බවට සපේලා උත්තර දෙන්නේ කොහොමද? චර්යාවෙන් සපේලා උත්තර දෙන්නේ කොහොමද? අපදානෙන්න සම්පායති කියලා බුද්ධ ජනසතහ සඳහන් කරනවා. ඒක බුද්ධ විඳනන් ඇද්දුරු ප්‍රත්‍යක්ෂන් කියපක් මොකෙන්ද මොකද්ද සාක්කියේ? ඇහුවොත් කට උත්තර නැහැ. කැමතිද මේ නඩු අධිකාරිය ඉස්සරහට එන්න. ඔක්කොම ගෝනි බිල්ලවා. ඒක එතන තමයි තියෙන ප්‍රශ්න. ඊට පස්සේ මේ ඉන්නව නම් මට හරි ලේසි. මොකද අනික් කට්ටියටත් අහන්න බැරි ප්‍රශ්නයක් මෙයක් කියලා තියෙන ප්‍රශ්නේ අහන්නත් මට තේරෙන්නේ නැහැ. නමුත් කොහොම හරි බලලා මල්ලෙන් එළියට බැලලා තියෙනවානේ. ඉතින් දැන් කරන්න තියෙන්නේ ඒක අපි සාකච්ඡාවට දාන්න ඕනේ. මේ කවුරුත් කියව පොතක තිබුණේක්වත් සුද්ධ ලියවිල්ලක්වත් ආශිර්වාදයක්වත් නෙවෙයිනේ. මේක සාකච්ඡා කරනකොට ගොළුවෙක් දක්වපු හීනයක් වගේ එළියට එන්න ගන්නවා. ඒක අපි කියන්නේ අමතර හුරතල් භාෂාවල් වලින් මොකද? අන්න ඒක හරි වැදගත්. ඉතින් ඒක හිතනද යම් ආකාරකින් අපි දැන් අර සත්‍ය පිහිටව බව දැනගත්තා වගේ කිසිම සංඥාවක් නැති බව දැනුණා. කවදා හරි සත්‍යීත්ම සංඥාවක් නැති වෙලාවට අවදි වුණොත් කොහොම හිටියේ? සංඥාවක් නැතිව සංඥාවක් නැති වෙලාවම දැනගන්න ගියොත් කොහොම හිටියේ? මනස ඉස්සරහට හිතන්නවත් බෑ. දැන් මේක වෙලා තියෙන සංඥා නැති බව දැනගත්තා ඊට පස්සේ ආය ආනපනේ ආපු නිසා සංඥාවෙන් ගැලවුණාට පස්සේ
එතකොට යම් වෙලාවක සංඥාවක් නැති වෙනදී මේක ඊටත් වැඩිය වැදගත්. සංඥාවක් නැතිවීම තෑග්ගක් දීමක් වගේ. සංඥාවක් නැති බව සංඥා නැතිලා දැන ගැනීම තෑග්ග බාර ගැනීමක් වගේ. නැත්නම් සංඥාවක් නැතිවීම යෝජනාවක් වගේ. සංඥා නැති වෙලාවේ සංඥා නැති බව දැනගෙන ඉන්නවනම් යෝජනා ස්ථිර වුණා වගේ. අන්න ඒ දේ සඳහා ඒක ඒකට එළඹ වාසය කරන්න ඒක සමාදම් වෙන්න කුමක් කළ යුතුද? ඒ තමයි අහන්න තියෙන ප්‍රශ්නේ. ඒක ඇත්තට අපි අහන්නේ බුදුහාමුදුරන්ගේ මොකද මේ ප්‍රශ්න අහන්න අපිට ප්‍රශ්න අහන්නවත් අපිට තියෙන්නේ උත්තර දෙන්න. ඉතින් මේ සඳහන් කරන්න තියෙන මේක ලක්ෂ වාරයක් කරන්න කියනවා. ලක්ෂ වාරයක් කරනකොට ඒක පිළිබඳව නැත්නම් මේක අපේක්ෂා කරන්න කියනවා. මේක අහම්බයක්වත් ධූර්යමක්වත් අකරතැබ්බයක්වත් නෙවෙයි. භාවනා උත්කෘෂ්ඨ ඵලයක්. මට මේ ඵලයට එළඹ වාසය කරන්න පුළුවන්. හරියට ආනාපානෙට සතිය පිහිටියා වගේ. සඤ්ඤාව කැළව නැති තැනට අවදි වෙන්න පුළුවන් ද කියලා බලන්න. එතකොට අපි යනවා මනුස්ස ලෝකේ ඉඳලා. ඒ මනුස්ස මනස මෙතෙක් කල සැරිසරපු නැති අලුත් භූමියකට යනවා. අලුත් ජනේලයක් ඇරෙනවා. අලුත් ශේෂ්ත්‍රයකට යනවා. ඒකට යන්න පුදුම බයක් හිතේ තියෙනවා. ජනම ආමග දන්නේ නැත්තම්. ඒ නිසා නිතරම ආමග දැනගෙන යන්න ආපහු එන්න ආපහු යන්න ආපහු එන්න එතකොට අපි නිකන් උඩු හිතේ ක්‍රියාකාරීත්වය හරහා යටි හුතට බිංගයක් කපා ගන්නවා වගේ. ගිහිල්ලා එනවා. ගියාට පස්සේ තේරෙයි කවදා හරි ඒ සංඥාව නැති දැනට අවදි වුණාම කවුරු උතෙන්න ගියත් එකම අත්දැකීම තියෙනවා. බුදුහාමුදුරුවෝ උතන ඉන්නේ. ඒ බුදුහාමුදුරුවෝ අත්දකින්න එක තමයි මේ අත්දැකීම. ඒ සංඥාව තියෙන තැන තමයි ඥාන පරිවකම හරි වැරදි හොඳ නරක අත්ලෝක ධර්මයේ තියෙන්නේ. සංඥාව නැති තැනට ගියාට පස්සේ ඒක යුනිවර්සල් එනර්ජි එකක්. ඒ කාටත් පොදුයි. ඉතින් එතන ගියාම පේනවා සද්ධර්මය. නැත්නම් බුදු හිත. නැත්නම් නික්ලේශ හිත තියෙනවා. අපිට තියෙන්න පුළුවන් තරම් හැකි තරම් ඒකේ සමාජිකත්වය ලබා ගන්න. මම පුදුම බයයි. මේ පැත්ත හරිම බයයි. ඒ මොනක්වත් නැති සීමාවල් නැති වැටකඩතුළු නැති අපේම ලෝක. ඉතින් යන්න බය තමයි මේ පු탁 යනකම කියලා කියන්නේ. මොකද මේක කියන්න ලකුණක් නැහැනේ. ගිහිල්ලා ආවට මනින්න කිරන්න සංසන්දනය කරන්න දෙයක් නැහැ. මාන්නෙට ඉඩක් නැහැ, තණ්හාවට ඉඩක් නැහැ, මට මමයට ඉඩක් නැහැ. ඒක නිසා යන්න පුළුවන් බව පෙන්නනවා. දැන් කරන්න තියෙන එක නැවත නැවතත් යෑම සඳහා කරන්න පුළුවන් කළ යුතු අනුග්‍රහය කල්පනා කරනවා. ඒ ටික කරන එක තමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ අවසර ඒකටම අදාළ මේ ප්‍රශ්න මගේ එකක් නෙමෙයි ඒකටම අදාළ මේ ප්‍රශ්න අහන්න කියලා හිතුවා. දැන් ඔබ වහන්සේ අත්‍තරම පළවෙනි දවසේ ප්‍රශ්න වලදී මම හිතන්නේ මතක් කරාර ශුන්්‍යතාවයට අනේක ගැන සඳහන් කරද්දී ඒක ආකින්චඤ්ඤායතනයට සමාන කරලා වගේ අදහසක් ඔබ වහන්සේ දෙපත් කරා. එතකොට මම තේරුම් අරගෙන තියෙන මූල ධර්ම වශයෙන් තේරුම් අරගෙන තියෙන්නේ ඒ වගේම අත්දැකීම් වශයෙන් තේරුම් අරගෙන තියෙන්නේ ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ සංඥාවක් නැහැ කියලා තමන් ඉදින්දි තේරුම් ගන්නවා කියන එක. ඒ කියන්නේ තමන්ට හැඟීමක් එනවා ඇතර සංඥාවක් නැහැ කියන එක. ඒ කියන්නේ ඉදින්දි ඒක ශුන්්‍යතාවය කියන එක මට හරියටම තේරෙන්නේ නැහැ. බෝහන්ස එතන විස්තර කරපුවා. ඒතර ශුන්්‍යතාවය කියලා කියන්නේ අපි පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ඒවා කිසි දෙයක් නැහැ කියලා එතන ඇතිවන මේ හැඟීමද එහෙම නැත්නම් සංඥාවක් නැහැ කියලා කිසිම දෙයක් නැහැ කියලා ඇතිවන සංඥාවක්. මේකෙදි ඔය කියන தত্ত্বය ආකින්චඤ්ඤායතනය ගැන සඳහන් කරන ඉතින් උගෝ දිනෙක් මට බයිනවා මේ කිචිම සමත භාවනා කරපු නැති කට්ටියට මේ සමත විද්‍යාන අරූප ධ්‍යාන දෙන්න හදනවා කියලා මම එහෙම එකක් නෙවෙයි කරන්නේ. මම මේ වචන මේ පාරිභාෂික ශබ්ද ණයට අරගන්න එකයි. මේක ආයතනයක් වලට පත් වෙලා නැහැ දැන්. කියන්නේ අපිට හුරු වෙලා නැහැ. හම්බෙන් ගිහිල්ලාවිල්ලා තියෙනවා. පටවියාපෝතේජෝ වායෝ නැති තත්වේ තමයි ආකාසානංචායතන. කියන්නේ එතන රූප නැහැ. ඊට පස්සේ ආකාශය තියෙනවා. මේ පැත්තේ රූප තියෙනවා, ආකාශය තියෙනවා. ඒකට විඥානයේ මැද ඉඳගෙන යමක් ඇති දෙයට හිත අදිනවා, නැති දෙයට බය කරනවා. ඉතින් කවුරු හරි මේ ආකාසානංචායතන යනකොට වැඩි අමාරුයි මේ විඥාන මායාව තේරුම් ගන්න එක. විඥානය කරන්නේ දන්නේ නැති දෙයට බය කරනවා. ඒක අගාධයක් කරලා බෙන්නේ. ඒක අසරණ අනාථ ඒකාකාරී
එල්ලෙන තැනක් නැති විදිහ නිසා මුඛ ආයසයක් ගෙනල්ලා අර මේ පටය ආපෝ තේජෝට වටනවා. ඒ නිසා ඒක දැනගෙන විඥාණයට මේ හොල්මන කරන්න දෙන්නේ නැතුව ඇති උනත් එකයි නැති උනත් එකයි කියලා ගියොත් එයා විඥාණය තේරුම් ගන්නවා. විඥාණය හැම වෙලාවම දෙකට බෙදලා ඇති පැත්තට අදිනවා. ඒක මේ ඒක තමයි අපි මේ ඇති පැත්තේ තමයි මෙච්චර කල් සංසාරේ අශ්ලෝක ධර්මයක ගාගත්තේ. නැති පැත්තට යන්න දෙන්න. යන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. ගියාම පාළු ගතියක් තනි ගතියක් ඇති කරගන්න. ඒතකොට විඥාණය දැනගත්ත කෙනා පාළු ගතියටයි ඇති ගතියට සම වෙනකොට ඇති ගතියේ පාළු ගතිය තිබුණට එකක්වත් රූප විතරක් නෙමෙයි යත නැති වෙන්නේ වේදනා පිළිබඳව සංඥා පිළිබඳව සංස්කාර පිළිබඳව දැන් විඥානය පිළිබඳව එයාගේ දහංගට එයාගේ ගොඩ පෙරක දෝරුකම් එයාගේ ගැට ලියන හැටි දන්නවා දැන් රේන්දි ගොතානේ යනකොට පුඩුවෙන් ගද්දොත් අද වෙනවා නූලෙන් ගද්දොත් ලියනවා කියලා දන්නවද ඒක දැන් අපි මෙතෙක්කල් පුඩු වෙන්නේ නැද්දේ එන්නේ ගැටෙත් හද වෙන්නේ දැන් අපි දන්නවා විඥාන ගහන ගැටේ මෙහෙම ගොතන 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 යනවා. හැබැයි නූලෙන් ඇද්දා නම් ගැලවෙන. දැන් ඇදලා නැහැ තාම. දන්නවා අත දිවුවන් සුස්කල ගැලවෙනවා. ඒ නිසා විඥානයත් අපි තීරුම් ගත්තට පස්සේ අපිට එනවා අරමුණ නැතිකම නෙවෙයි තියෙන එකක් ගණන් ගන්න. රූප වේදනා මේ පඩ වියපෝ තේජෝ තුනයි කියලා ගණන් ගන්නෙත් නැහැ. ඒ අතරමැද තියෙන අවකාශය මේ පරිච්ඡේද අවකාශය තුනයි කියලා විඥානය මේ දෙකෙන් මේකට අදින්න හදනවා. නම්කල හැකි දැකිය හැකි දන්නා දෙයට අදින්න හදනවා කියන එක ඒකට මේ දෙක ගණන් ගන්නද විඥානේ දැන් ඉඳගෙන තාමත් උත්සාහයක් ගන්නවා ඇති පැතර අදින්න මේ සාති පිට්ටෝ වික්ෂුව කරපු වැඩේ ඇති දේ පැතර අදිනවා දැන් ඒකත් ගන්නවා එතකොට යාගේ හිත අරමුණ නැති නිසා නෙමෙයි හිස්සෙන්නේ අරමුණෙන් සැලෙන්නේ අරමුණ වලට මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කරගන්න. හැබැයි අරමුණ නිතරම මගේ අවධානය ගන්න එලිපත්තේ නැතතෝ. එලිපත්තට වෙලා ඉන්නෝ කොයි වෙලාවකාරී මම තර්ක මන්සර ගිය ගමන් ඇතිපැත්තට යනවා විඥාණයට යට වෙනවා. ඉතින් ඒකකට ගැසිලා අවදීනවා. ඉතින් කොයි වෙලාවකාරී ගිහිල්ලා අරමුණු තිබුණට අරමුණු කරන්නේ නැහැ. රූප තිබුණට ඇස් තිබුණට අන්ධෙක් වගේ ඉන්නේ. බැලුවට අදහස් පළ කරන්න යන්නේ නැහැ. දැනුණට ඇහුණට අන්තර්ගත ගැන හිතන්නේ දැනුණට ඥාණය පාවිච්චි කරන්නේ මනජිපුණට මලමිණක් වගේ ඉන්නවා එතකොට යාට පුළුවන් නෙළුම්පත් උඩ තිබ්බ වතුර කඳුළු වගේ කෙලස් තියනවා දාගන්නේ කෙලස් නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මෙතන අපි දැන් සදාචාරවාදී කරන්න හදන සීල්සියක් කෙලස් නැති කරන්න හදනවනේ එහෙම දැනම් මේ ලෝකේ නැහැ අපිට කෙලෙස් තිබුණාට නිකෙලෙසි ඉන්න පුළුවන් තරක් මේ වෙන්නකොට තැනකට එනවා අකින්චඤ්ඤා හිතනේ ඒ මොනවද තිබුණත් අර පොකුරු ඇසට තිබුණා වගේ කැමති නැත් වෙන්න පුළුවන් කැමති නැත් මේ ඉන්න පුළුවන් ඒක විකුරුව නැක ඒක ආශිර්වාද ඒක මේ ආශ්චර්යයක් නේ මම හිතුවත් අදිෂ්ඨාන කරොත් දෙමෙනි කියලා තේරෙනවා මට ඕන අදිෂ්ඨාන කරලා පොකුරු ඇසෙන් නැත් වෙන්න පුළුවන් ඒක මේ ඕන තරම් කෙලෙස් තියෙන තැනක ඉඳගෙන නෙළුම්පතේ වතුර කඳුළු වගේ නොගෑවි ඉන්න පුළුවන් මේ මේක ගොඩක් කල් ඉන්න පුළුවන් සමතුලිත තත්ත්වයක් නෙමෙයි. මේක තියරිටිකල් මැක්සිමම් එකක්. ඒක මැක්සිම් එකක්. ඊට පස්සේ ආයෙත් පස්සේ සංඥා ඇත්තේ නැති නැත්තේත් නැත්තන්ට කොම්ප්‍රොමයිස් කරනවා. ඉදිරි වරින් වර මේ පිටිමියෙක් මේ ගෑනු කෙනෙක් අඳුරන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් අඳුරගන්නේ ඒත් එක කටයුතු කරනවා මේ ගෑනික මෙයාට පිටිමි කෙනෙක් කියන්නේ නැහැ. මම භාවනා කරලා තියෙන්නේ මට ඔබ ගෑනෙක් විදිහට පේන්නේ නැහැ. ඒක නෑ. ඒක මහායාන බුද්ධාම කියනවා අවබෝධ වෙන්න ඉස්සලා කන්ද අවබෝධ වෙන විලායේදී කන්ද තවදුරටත් කන්ද නෙවෙයි අවබෝධ වුණාට පස්සේ නැවතත් කන්ද තමයි මේක අල්ලන්නම අපි මේකකින් තර්කයට යන එක නට ඒ අඩු ගන්නලා ආකාය දානංචා ඇතනේ තියෙන දෙල්ලමත් අල්ලන්න බෑ ඉස්තෙන්ට යනකොට ඒක මේ රූපෙට සාපේක්ෂ දෙය කියලාවත් තේරුම් ගන්න බෑ එයා හිතන්නේ අම්මා නැති වුණා තාත්තා නැති වුණා අවබෝධ නැති වුණා ඐඩෙනටිටි නැති වුණා කියලා ඉස්සත බඳගෙන අන්නට මේ අඳනවා නෙමෙයි සයිකියාට්‍රික් අප්සෙට් යන ශීසොෆෙනික් යන හිස්තන නෙමෙයි මෙටිකල් මේ වට ඊට පස්සේ මේ මගේ දෝෂයක් නෙමෙයි විඥානි දෝෂයක් කියලා තේරුම් ගන්න වෙනම සාතිපික්ෂෝ හම්බෙලා වෙනම කන්සල්ටන්සි එකක් ගන්න වෙනවා ඊට පස්සේ මේ විඥානයේ තිබුණට අයින් කරන්න ඕනේ ලියන ගැටේ අද අදින සැක ගැටේ එහෙම තියෙද ගැටේදී උඩ ප්‍රශ්න නැහැ. සිමෙන්ති මිටි ගැටේදී නැති දන්නා ලංකාවේ තියෙන.
නාටාම්බිට අපිට තේන්නේ අපි කෙල ගඟ පවුරු ගන්නාට අපි දකින්න සුස්කාර ඇතුවම මේ පැත්තෙන් ඇද්දොත් අද මේ පැත්තෙන් ඇද්දොත් ලියනවා ඒක විඤ්ඤාණය තිබුණට ප්‍රශ්නේ නැහැ අපිට කුක්ක වගේ හිටපන් මං කියတဲ့ දේහාර ඉස්සර වගේ පුරුද්දට පුඩු වෙන්නේ නැහැ යදින්නේ ඊට පස්සේ එනම தත්වයක් මේ කොච්චර කෙලස් තිබුණත් ගා ගන්න නැහැ ඊට පස්සේ නෝ හරි හරි දැන් නම් ඉතින් සල්ලයිට් දාලා නැහැ වගේ දැන් ආයේ කෙලස් නැතුව කියලා නෑ ඒක නෑ ඒක ලෝකයේ සමතුලිත තත්ත්වයක් නෑ කෙලස් තිබිච්චාවයි කෙලස් හෙන්න නැතුව ඉන්න බුදු බුදුනාංශ බුදු වෙන ඉස්සල දවසේ හීන හතරක් දැක්කයි කියලා අසුචි කන්දක ඇවිදලා තියෙනවා ගෑවිලා නෑ මේ ලෝකයේ අසුචි කන්දක් මේ කියන්නේ તો කරන්න දෙයක් නෑ කක්කා ඒ මොන්නම දෙයක්වත් හොතලා ගන්න දෙයක් නෑ නේද මම අර ගිහි කාලේ ඉන්නකොට සුබතරම් හිටියා අම්පිටිය රාහුල අම්තුරු මං ගියා ඒ මං යනකොට සක්මන් කරනවා සාන්ත ඊට පස්සේ මං දැක්කට පස්සේ අම්මාත්ය අපි ගොඩක් කතා කරන්න කියලා ඇතුළට ගිහිල්ලා මම මේ කල්පනා කරේ මහත්යෝ මුළු සංසාරේ බලු බෙට්ටක් වගේ කියලා හිතෙන කීවා මේක මේ මුල කෑල්ල හොඳයි මැද හොඳ නෑ කියන දෙයක් නෑ වටේ ලෙල්ල සෞතු මැද කෑල්ල හොඳයි කියලා මේක හොතලා ගන්න දෙයක් නෑ මුළු සංසාරේම බලු පිටක් වගේ කියලා මට හිතෙන්නේ. මේක හති කොන කක්කා. මොනම දෙයක් ගන්න දෙයක් නෑ. මේ ගියා ගන්න සෙ ඉන්න බුලෝ. දැන් මේ ඉලෙක්ට්‍රිසිටි පිටන මේ 110 නේ තියෙන්නේ. දැන් මේ 203 නේ තියෙන්නේ. මේ 203 කේ වැඩ ගන්නකොට දන්නතු අත ගාවොත් ගැහෙනවා. රබර් ග්ලව් එකක් දාගත්තම ප්‍රශ්න නැන්නේ. ජීවිතය වුණානේ ඒකට එක්ස්පෝස් වෙච්ච වාරයකට අල්ලලා දැගෙන නැති වාරයකට අල්ලලා දැගෙන ඒතර ඌ වැඩ කරන්නේ හරියට කරන්නක වදින්නේ නැති කෙනෙක්. ප්‍රශ්නේ තියෙන්නේ මම රබර් ග්ලව් එකක් දාලා මුදේ නැති කිනා කෙලස් තිබුණාට අතීතු වල නැත්තම් අත දෙමල ප්‍රශ්නේ නැහැ කියලා. වස තිබුණාට අත දෙමල ප්‍රශ්නේ නැහැ. ඉතින් අර වස වලට බය මනසියා ළඟක අල්ලපු ගෙදර මනසියා අත දෙමල මේ විදිහම මැරෙනවා. අමාරු සයිය කියනවා මේ 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 ගෙදර මනුස්සයා මැරිලා මොකද අල්ලපු ගෙදර මනුස්සයා මඤ්ඤුක ගහක් ගාව ඉඟුරු පැලයක් හිටුවලා සිටතර ඒ ඉඟුරු මඤ්ඤුක ළඟට ගියොත් වාසය දෙනවා කියලා අහලා තියෙනවා අල්ලපු ගෙදර මිනිහා හිටවලා තියෙනවා මේ මිනිහා මැරිලා අපි මේ අනුන්ගේ කෙලෙස්මනේ සමාදන් වෙන්නේ කවුරු වැරද්දක් කරුවත් චික්කේ කියලා ඉතින් තැවිදවි මේ කෙලෙස් හොදන ක්‍රමයක් තියෙනවා කෙලෙස් වලට තැරෙන්නේ නැතු වෙන පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වොත් එහෙම නෑ නෑ බුදුරජාණන් සච්ච සදාචාරවාදී මේ බුදුහාමසෝ මේ අල්ලපු ගෙදර මනසේ බබා වැරද්දක් කරත් අපි ඒකේ දාගන්න එක දෙසි ඉතින් ආකින්චඤ්ඤායතනේ කියලා කියන්නේ කෙලෙස් නැති ලෝකයකට යනවා කියන එක නෙවෙයි ඉලෙක්ට්‍රිසිටි වැඩ කරන රබර් ග්ලව් එකක් දාගන්න රබර් ග්ලව් එක දැම්මම තේරෙන්නේ නෑ ඒක හරි තුනි ඒ කන්සි මේ 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 කරන්ට් එක වදින්නේ නෑ ඉතින් බුදුජානනාංශයේ තිතී මේකක්ක ලෝකේ. බුදුජානනාංශ බ්‍රහ්මෙක් නෙවෙයි, මේ ගාන්ධර්වෙක් නෙවෙයි, මිනිස්සෙක්මයි. බුදුනේ සාමාන්‍ය ක්‍රමයට අම්මට තාත්තට අපි මේ බුදුහාමුදුරු 18 රියන් කළා උඩ තියන්න නේද? ඊකට වෙනම ජීවිතයක් ඇති. අපි මෛත්‍රී බුදුහාමුදුරු දැක්කකට අනිවාර්ය නේද? දැන් අපි ඉන්නේ කක්ක ගොඩේ. අපිට නම් කවදාවත් සුද්ධ වෙන්න බෑ කියලා අපි පුදුමාකාර වෙනසක් හදාගන්නවා. නමුත් මේකෙම පුළුවන් ශිල්පේ තියෙනවා. ඒ ශිල්ප වැඩි හරිය උමුක් මේ වගේ මිනිසක් ගත්තොත් 170 80 කියන කැලේ සයින් කරලා තියෙනවා. නමුත් අර ඉතුරු ටික හැමෙත් තැනම ගාගෙන දීන අඩයි නර තීන පොට්ට ගා ගන්නවා. ඉහ මුදුනේ ඉඳලා ගල්ලයක් ගා ගන්නවා. ගහල් වඬු අතනත් බලොත් කියලා මෙතනත් බලොත් කියලා මෙතනත් බලොත් කියලා කොච්චරක් හරි අර කැලේස්මනේ හොයන්නේ. කිව්වොත් එහෙම මුළු පැවිස අතර මගේ සතිය කැඩෙන්නේ නැහැ කියලා වගේ ආදර්ශයක් දාලා බලන්න. දැන් සතුටු වෙන්න බලන්න ඇත්ත තමයි කියලා හිත කැඩුණත් ගන්න බව දන්නවනම් ඇති තියෙනවා ආන්නේ වගේ පැත්තකට දැම්මම පස්සේ තේරෙනවා මේක යන්න පුළුවන් අපේ විඥානය කැමති නෑ පිරිසුදුකමට හිතුවොත් හිතන්නේ තණ්හාව දිගේ හිතුවොත් හිතන්නේ මාන්නෙ දිගේ හිතුවොත් හිතන්නේ මම ආයේ දිගේ ඉන්න හිත ඉන්නකොට කතා නොකර ඉන්නකොට නාභි වදේ නාජ්ජෝස තිත්තේ නාභි නන්දති මේ හිතුවේ දේවල් වලට රිංග ගන්න යන්න එපා ඒවට ගෙවදින්න එපා අභිවන්දනය කරන්න වචන කතා කරන්න යන්න එපා ඔය කතා කෙරුවොත් සමාදම් වෙනවා
නෝ සමාදන් වෙන්නේ අකුසලෙ. මොවින් නොවන කරපන් නිකන් ඉන්නේ. කරගන්න විණිය කරගත්තාවයි මගේ හිත මම පිසුසු කරගන්න විදිහට මිනිස්සු කියන්නේ කැක්කමක් නැහැ. බීරියලියට වේනා ගායනා කරාද මොනවා කිව්වත් අහන්නේ මේ කිසිම කැක්කමක් ලෙන්ගතුකමක් නැහැ කියලා. මට නිස්සන් වනේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බයි. ආරවිනේ මරණයි කියොත් මගේ සබල ලබයි. දැන් මොන කරන්නේ? දැන් මම පිටේ ඉන්න වෙලාවෙ දෙනමක් මරුවා. ඊපාර මොන්ට්‍රියල් වන් හිටියේ වෙලාවට. ඊමඟට මොකද සංඝයා කියන්නේ? ඒකට කියනවා මේ ආදානාරකාරය කියන්නේ බෑ. අපි ඉන්න තැනම ආදාන කරනවා. ඒකත් ජයසිරි මොකද කරපන්. ධම්මන කන්නේ ධම්මන ගමන් බදින කන්නේ බෑ මට මොකෝ. ඉතින් මගේම ගෝලේ. ඉතින් මම මේ මරුවට පස්සේ ආයේ ලංකාවට ගියන්න ඕනේ. අලියෙක් මේ තන රන්දුර ගිහින් තියෙන දන වලනේ එන්නේ තියෙන්නේ. අපිට ඒක බෑ. අපිට තියෙනවා මේ ගෞරව සම්ප්‍රයුක්ත මේ ආදාන කටයුතු කරන්න ඕනේ ඉතින් කාලවරෙන් කො. දැන් මැරෙන්න ඉස්සෙල්ලම හිතන්න පටන් අරගත්තොත් ඒ ආමර්ගය වගේ අල්ලපු ගෙද මියම රුක මේ මඤ්ඤුක ගහලා ඉඟුරු ගහක් හිටිය වගේ කියලා දැම්මම තැවෙන්න පුළුවන් ඕන. ධම්ම ජීවම් ගන්න නිකන් හරි හට් ඇටැක් කළා මරනොත් එන්නේ මල කෙලියයි. ඒක නිසා මේ ඊළඟන කන පරිප්පුවක් මේකේ තියෙන්නේ. ඇද්දගෙන නාන නෑමණක් මේකේ තියෙන්නේ. අහ කැන කෙලස් තෝගයක් ඔළුවේ දාගෙන අදාළ නැති දේවල් අනුන්ගේ දරුවන්ගේ උපන්න සහතිකල තාත්තයි කොට වියසම් කරලා අනේ ටැක්ස් කියවනවා අනේ කරදර වෙනවා මනුස්සයෙනේ තියේද මේ ගැළවීමක් අනේ මේව තණ්හාවක් අනේ මේව ආසාවක් මනුස්සයෙනේ තියේද මේ ගැළවීම තින්ද තියෙන නෙවෙයි කියන්නකො මට මේ මම තැතිය ඉරි ගිහිලා අතර වෙදන මම හොඳට දුවන්නේ මොකද දෙන්නේ මිනිස්සුනේ ගස්කොලක් වට වෙන ප්‍රශ්නයක්වත් නැහැ සත්තුන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සංවරයකට මරණයි කියලා ඉතින් මොන කරන්න පොඩ්ඩක් කළ බලනව පණ දෙනවද කියලා මම ගියා අපිට පේන එක මනුස්සකමක් නෑ වගේ කියන. ඉතින් ඒ නිසා මේ යමක් නැතුව නෙවෙයි මේ අපි නිදහස් වෙන යමක් නැතුව නෙවෙයි තීන දේ දැක්කට නොදන්නවක දැකවි බල්ලා. ඇහුනට නෑ වුණා වගේ ඉඳලා. ඉතින් ඒක බුදුහාම අපිට දීලා තියෙන ලයිසන් එකක් නෙමෙයි අපේ හිතුවක් කාර්කමක්වත් කැලස් ගතියක්වත් මොකක්වත් නෙමෙයි. ඒක කරන්න බැරි කමට ඕගොල්ලෝ දුස් කියාගත්තර කරන දෙයක් නෑ. කරන්න පුළුවන් මනසකට ගානේ වඳින්න. අනේ ඌට ඒකට මොන જાති කියලා ඔක්කත් හරියන්නේ නෑ. කබර පිටක් තියෙන කොච්චර ගැහුවත් වැඩක් නෑ උට. ඉතින් ඒකයි මේ ඔය අකින්චඤ්ඤායතන වචන මම ණයට ගන්නෙ. මම මේක එක්කනට මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන දෙන්න කොන්නොකේෂන් තියන්න මට ඕන කරන්නේ නෑ. මේ වචන තියෙන ටික ගන්නවා මහසීසයාට පොත ලිව්වේ. සමථ ක්‍රමයේ වචන ටික අරගෙන විපස්සනා විතර කරා. ඒකට කියව ණයක් ගහන්නේ කියලා. අරගෙන ණය ක්‍රමයේ අරගෙන විපස්සනා විදිහට ඔය ටිකම එන හැබැයි ආයතන වශයෙන් හැදෙන්නේ නැහැ මේකේ. తాවකාලිකව අපිට ඉතින් බලන්න මැට්ටෙන් හරි ගමන් නැහැ. මී යල්ලනෝ නම් ඉතින් අපිට ඇතිනේ ආයෝකට මේ පර්සියන් කැට් කෙනෙක් ඕනේ නැහැනේ අපිට. ඉන්නවා නම් හොඳයි. මැට්ටෙන් හරි ගමන් නැහැ. වැල්ල ඇල්ලුවා නම් අරගොල්ල වැඩි කරද්දී අපි ටටා කිව්වා ගියා. ඒ ඊට පස්සේ වශී කරගෙන ආයතන කියලා කියන්නේ ඉස්ටැබ්ලිෂ් වෙච්ච ගන්නේ ඉස්ටැබ්ලිෂ් නොවුනට හරණව සිද්ධ කරන්න පුළුවන් ඒක විපස්සනා ක්‍රමය ආයතන හදාගෙන යන එක සමත ක්‍රමය ඒක නිසා ඒ තම බලාපොරොත්තු ප්‍රතිඵලයේ හැටියට මේ මෙතන දෙක දෝනේ අවසාන ඵලයේ දෝනේ කියන එක බලන්න මගේ ක්‍රමයේ හැටියට අවසාන ඵලය විතරයි මම බලන්නේ ඒ මගේ තියෙන දුර්වලකමක් වෙනදී මම බලන්නේ මේ දන්න කියන ස්වර්ණමය ක්‍රමයකටද මං ගියේ ෆෝමියුලාස් කියන්න පුළුවන් මේකට මෙතෙද් ගියේ පාරේ හුලඟක්වත් ගන්න හම් වෙන්නේ නැහැ මෑන් මිසින් අතේ ඇඩ්‍රස් එකවත් නැහැ අන්තිමට බලනවා තහදින් ප්‍රශ්නය දර ස්වාමීන් වහන්සේ අද දින පරියන්ත භාවනාවේ වූ අත්දැකීමක් මෙසේය භාවනාව දිගටම පවත්වාගෙන යන විට මුලින් දෑතේ හිරියක් වගේ ඇතිවිය. ඉන්පසු දෑතේ ඇඟිලි තදින් බැඳ තිබෙනවා වාගේ ඇඟිලි දෙපසට ඇද්දොත් ඇදෙන්නේ නැහැ වාගේ තද ගම් වලින් අලවල තිබුණු ලෙස අමාරුවෙන් දෙපැත්තට අවදිනවා වාගේ තේරුණි. කකුල් වල බිමට ගෑවෙන කොටස් වල දැවිල්ලක් ඇති වුණා.
ඇඟේ උඩ කොටසේ කන්වල සහ තැන්තැන්වල තද රස්නයක් තේරුණා. ඉන්පසු ක්‍රමයෙන් මුළු ඇඟම තද රබර් සැකයක් බෑග්යක් වගේ තේරුණා. මුළු ඇඟම බෑග්යක ඇතුළේ තියෙනවා වගේ තේරුණා. එය ගුලියක් විදියට නොසලවි තිබුණා. මෙසේ ටික වේලාවක් සිටින විට තරමක හුස්ම ගැනීම අපහසුවක්ද ඇති වුණා. පසුගිය දිනවල ලබාගත් උපදේශ උපයෝගී කරගෙන ඉදිරියට පැමිණෙන දේට මුහුණ යොදා කිසියෙකුට නොබැඳී නිදැල්ලේ මුලකමටම හිත යොමු කර සිටියා. ඒ වෙලේ දහවල් ආහාරයට සීනුව නාද වුණා. නැවතී ටික මොහොතක් එසේම සිටියා. නමුත් එසේ සිටීම අවස්ථාව නොවන නිසා නැගිට ගතිමි. ඔබ වහන්සේගෙන් මේ අධ්‍යක්ෂකමින් සභා සම්බන්ධ උපදේශක් බලාපොරොත්තු වෙමි. නිරෝගී බව සහ දීර්ඝායුෂ පතමි. මේක මේ විපස්සනා කරනකොට ඔය ජීන අධ්‍යක්ෂකම සමතපැත්තට සමාලාට එක එක ධාතු ගුණ යෝග අවධාරණ පුරුදු කරනවා එක එක වෙන් කර ගන්න. තද ගති කියන්නේ මෙන්න මේකයි. මෙලෙක් ගති කියන්නේ මේකයි. බැඳෙන ගති කියන්නේ මේකයි. වැగిරෙන ගති කියන්නේ මේකයි කියලා. පින්නකොට ඔය මේ ඇඟිලි වල මෙහෙම තද වෙන ගති කියන්නේ ආබන්ධන ගතිය. ආපෝ ධාතුවේ තියෙන අලුව කුඩු ටිකකට පැණි ටිකක් වටනහම ගුලි වෙන ගතිය වගේ අල්ලන ගතිය තියෙනවා. ඒක මුළු ඇඟම විබුරුක් වෙලා ගත්තා වගේ රබර් ටියුබ් එකක් දාලා බැඳනවා වගේ බෑගිර දැමම මේක එහෙම හිර වෙනවා. සමහරවිට මේක සම්පූර්ණ පැණි වැඩි වෙච්ච අග්ගල ගෙඩියක් වගේ සිමෙන්ති වැඩි වෙච්ච වතුර වැඩි වෙච්ච සිමෙන්ති වගේ වැක්කිරෙන පටන් ගන්නවා. ඉතින් මේක මේ මගේ අත මගේ කය කියලා බලන්නේ නැතුව මේ ආබන්ධන භව, ආබන්ධන භාවය, ආබන්ධන ස්වභාවය, ආබන්ධන ගතිය කියලා බලන්නයි පුරුදු වෙන්න ඕනේ. මේ අත තද වුණා, කට තද වුණා, උඩ කොටස තද වුණා කියපුවම අපි අර පරමාර්ථ ධර්ම සම්මුතිය දාන්න හදනවා. කයෙන් තමයි තේරෙන්නේ. මේ බැඳෙන ගතිය, මේ රත් වෙන ගතිය, මේ උණුසුම ගතිය, ඒව ගති, ඒව භාව, ඒව ස්වභාව. ඉතින් මේ ස්වභාව මගේ අත මගේ කට මගේ බඩ කියපු ගමන් ධර්මයට යන්නේ ආයතරයක් අර සම්මුතියට එනවා. ඒ නිසා ඒ කටබඩ පැත්තක දාලා මේ ශාරීරියේ ධාතු ගුණ පෙන්වනකොට ලොකු සංජ්ඤ පොතේ ලියන යෝග අවතරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ආපෝ ධාතු එළ මේ මං ආපෝ ධාතු ආවා කියලා ඇඩ්‍රස් කාඩ් එක දික් කරන්නේ නැහැ. බැඳන ගතිය තියෙනවා. ඒකෝර මේ අතේ තියෙන කටේ තියෙන නල්ලේ තියෙනවා. ඒ අතපය ද ගන්න නැතුව මේක තේරුම් ගන්නවා ජීවත් වෙනවා කියන්නේ ඔච්චර තමයි. ජීවිත නැ හැම වෙලාවෙම මොකක් හරි ඕල්මනක් තියෙනවා. හරි ඉතින් කියන්නේ ඕක තමයි. දැන් මේ අල්ල ළඟ ඉන්න එක නෑක තේරෙන්නේ නෑ අපිට. ඒ නිසා තේරෙන්න ටික මම කියන්න මගේ කියන්න ඉන්නවා. ඒකටත් පුළුවන් නම් ඔය ශරීරීරියව පැත්තක දාලා මේක තේරුම් ගන්න. හැම ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම ඉරියව්වේ හිතපවත් වෙනවා කියන්නේ ඔය කම්පන චංචල උණුසුම් සිසිල් ගති පොදියක් මේක. මේ මැරි පොදිය වගේ. කොයි වෙලාවෙත් වෙනස් වෙමින් තියෙනවා. මේක බලාපු ගමන් මේ භාවයට මේ ස්වභාවයට මේ ගතියට හිත ගිය ගමන් ඒක කවදාකවත් එක විදිහට තියෙන්නේ. හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒක හරියට මේ අසුචි ගොඩක ඉන්න වනෝ රිත්තක් වගේ නලියන ගතියයි බලාන ඉන්නකොට වෙහෙසයි. දුකයි. දැන් ධාතුපතර කියනකොට අනිත්‍යත්වය සහ දුක්ඛත්වය කියන එක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ධාතුන් මෙච්චර මුරගාලා මේකේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ පෙන්වාට ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ පෙන්වන අත ඇරගෙන මිනිසයා අත නිට්යයි සුඛයි සුබයි කියන උත්සාහ කරන එක කොච්චර ධර්මයේ නොදැනීමක්ද කියලා. ඒ නිසා අපි එතන සම්දිස්තන් ආවට පස්සේ මේ අත තද වෙනවා නෙමෙයි තද වෙන බව. උඩුකය රත් වෙනවා නෙමෙයි රත් වෙන බව. කම්පන බව, චංචල බව තේරුම් ගත්තොත් මේ ශරීරේ බාහිරේ වත් තේරෙන පටන් ගන්නවා. මොකද ධාතුන් ඇතුළ පිට කියලා දෙයක් නැහැ. ධාතුන් මම සහ මම නෙවෙයි කියලා සීමාවක් නැහැ. මේකට බැඳුනොත් තමයි අර අල්ලන්න බැරි. ඉතින් ඒකට තේරෙනවා මේ ඇතුළේ මම සක්මන් කරනකොට පොළව සීතල වුණයි කියලා කියන්නේ ඇඟ රස්නේ කියන එක තමයි. ඇඟ රත් වුණයි කියලා කියන්නේ පොළව සීතලයි කියන එක. ඒක සම්සන්දනන්ත තියෙනවා. මේක සීතලද මේ රත් වුණයි කියන එකයි දිග කතාවකට යනවා.
විශ්වගත වෙන කතාවකට යනවා. ලැන්ග්වේජ් එක ඉන්ටර්නැෂනල් නෙවෙයි යුනිවර්සල් වෙනවා. වෙන්නේ නැත්නම් මොකද මේක අපි අර ශරීරයට බැඳගෙන තියෙන එක. ඒක කවුරුත් කරන දෙයක්. නමුත් ඉස්සරහදී ඒක පුළුවන් තරම් මේ ශික්ෂණයක් ඇති කරගන්න ඕනේ. මේ භව, මේ භාව, මේ ස්වභාව, මේ ගති, මේ ලකුණු දිහා බලන්න ගත්තොත් මේක ඥාන පිළිවෙකමක් කියනද බලන්න. මේ අත තද වෙන ගතියේ වයසට ගියයි කියලා, බාලයි කියලා, මහලුයි කියලා, ගෑනුයි කියලා, පිරිමියයි කියලා, පැවිදුණයි කියලා, බුද්ධාගම කියලා මොන වෙලක් කරන්නේ. ඒක තේරුම් ගන්න එච්චර අමාරු වෙන හැබැයි ඒක තේරුම් ගන්න භාව ලකුණු වලට යන්න ඕනේ. මේ අතපය කියලා එක අයින් කරපු ගමන් අපි යනවා පුදුම ලීප් එකක්, ක්වොන්ටම් ලීප් එකක් තියෙනවා. එහාට ගිය ගමන් මේ නිව්ටෝනියන් ෆිසික්ස් වලින් අපි යනවා අයින්ස්ටයින් ෆිසික්ස් වලට විශ්සගත වෙනවා. ඒකට බයයි අපි අර පොදිය ලියනවනේ ඒකද? මමයා. මමයාගේ තියෙන අර ඩෙන්ටිටි කරන්ස් එක නිසා බයයි. නමුත් සුදුසුකම් තියෙනවා. යෝගාවචර ලෑස්තින සුදුසුකම් තියෙනවා. ඒක තමයි මට කියන්න හිතේ. 19 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස, මෙම වැඩසටහන් වලට ආධුනිකයෙක් වන මුත් කලකපට නිවසේදී ඉඳ හිට භාවනාවේ ආනාපාන සතිය යෙදෙන්නෙක් වී මෙම වැඩසටහනේදී පළමු දින කිහිපය සාර්ථක ලෙස පරයන්කයේහිඳ පරයන්කයේ විඳ අරමුණු කරගෙන ආශ්වාස සහ ප්‍රාශ්වාස අරමුණු කරගෙනද සිහිය පිහිටුවා ගතිමි. ඊයේ දිනේ වන විට සමහර සමාජිකයන්ට මෙන් මටද ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කර ගැනීමට නොහැකි විය. එනමුත් පර්යංකය පිළිබඳ අරමුණු කරගෙන සිහිය පිහිටුවා ගතිමි. එහෙත් ඊයේ හවස් වරුවේදීද ශරීරය පිළිබඳ සිත අරමුණු කර ගැනීමට උත්සාහ දරුවද අරමුණට ගැනීමට ශරීරය නොදැනෙන ලෙසක් දැනිනි. එවිට සිත කෙලෙස් කරා යති බියක් දැනේ. ගරුතර ස්වාමීන් වහන්ස, මට මගේ දියුණුව තව නොදියුණු ගමක් විය හැකිය. මාහට උපදෙස් ලබා දෙනු මැන. මෙසේ වුවොත් ඒ කුමක් අරමුණට ගති යුද්ධ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය ජෙන්ස් අරමුණේ පවත්වපු සතිය අරමුණක් නැතුව පවත්වන්න පුළුවන් බවට පරිශීණි කරන්න. පොළොව දිගේ ගිය ආයන්තරාව වාතයේ සමතුලිතතාවයේ ගන්න වගේ වෙන කෙලීසක් වෙයි කියන මේ විඥානයේ දෙන ගොඩපෙරක දුරුකම කඩන්න එපා. විඥානයේ දෙන මේ බය අනිශ්චිතභාවයේ දැන් කාලා තියෙන කමක් නැහැ. අරමුණක් නැතුනට සතිය පවත්වන්න පුළුවන්. ඒක තමයි ඒ ආරම්භන සතිය අන්තිම කෙලවර පීක් එක. සිකක්කත්ත කියලා කියනවා මුදුන්පත් වීම කියලා. ගිනිලා 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 උඩට ගියාට පස්සේ පේනවා දැන් සතිය තියෙනවා. හැබැයි අරමුණක් නැහැ. හැබැයි සැකයක් තියෙනවා. මෙහෙම හිටියොත් එම ලෙඩ වෙයිද, හිතවිලි එයිද. ඒ වගේම මාර්යාගේ කෙලෙස්වල විඥානයේ කොට පෙරදුරුක. එන්නමම එයා බලාගෙන ඉන්නේ නොමිලේ සේවය අපෙන් ඉන්නේ රජයෙන් රජයෙන් පත් කරන පෙරක දෝරුව ඉන්නේ නඩුවක් කියව ගන්න ඕන නිසා නඩු නැති වෙන්නේ නිසා නඩු කියව ගන්න වෙලට බැන්න රජයෙන් පත් කරන එක ඒ වගේ මේ සිස්ටම් එක දුවන්න බජාරේක කකුල නැත්නම් එළි කකුලක් දාලා හරි බජාර කරන්න කරනවා ඔක්කොම ඔය විඥානයේ සෙල්ලම් දිව හරි විසිතුරුයි ඒක හැබැයි කාපු වෙලාවට ඒ විසිතුරු කමන්නේ කාලා ගොඩාව වෙලාට වෙන කාලා තියෙන ප්‍රමාණය රාත්තල් ගන්න මතක නැහැ. හරි පැත්තට ගියොත් හැම එකම සැක කරනවා. වැරද්දට තොන් ගණන් වැඩි කරනවා ගාලල්ල. හරි දෙයට යනකොට හරි පරිස්සමෙන් යන්නේ. හරියට මැනලා කියලා වැරදෙයි දෝ හරියට වැරදිලා කවදාවත් නැති එකක් වගේ. ඒ තමයි විඥානේ අපිට ඇවිල්ලා මේ අපේ අපිට නොමිලේ කොට පෙරක තෝරු කන් දෙන වෙලාව. ඒ වෙලාවට කියන්නේ තියෙන්නේ mind your own business. මම අපිට බුදුහාමතුරු ඉන්නවා අපි යන්න බාප්පට වෙලා නැහැ නේද බාප්පා යන්න අපි ගමනේ යන්න කියලා අනේ එකයි තියෙන්නේ සයින්හන්ස් මේක කර්මය ගැන ප්‍රශ්නයක් මේ කර්මය බෙදනවාද කියන එක දැනගන්නයි මේක අහන්නේ මේ ඇත්ත සිද්ධියක් ඒ තරුණ කාන්තාවක්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ දරුවන්ගේ තාත්තට කිසිම ඕනෙකමක් නැහැ රස්සාවක් හොයාගන්න මෙයා ඉගෙන යුනිවර්සිටි එකේ ඉන්න ගර්ල් කෙනෙක්. එයාට තව මාස 6කින් ග්‍රැජුවේෂන් හම්බ වෙනවා. එතකොට එයාට රස්සාවක් හම්බ වෙනවා. ඒ අතරතුරේ මේ ළමයින්ට කඳ දෙන්න විදිහක් නැහැ. ඉතින් මෙයා මොකද කරන්නේ? අල්ලපු ගෙදර ඉන්න පිරිමියත් එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්නවා. ඇත්තටම ආදරයකට හරි පෞල් ජීවිතේ කඩා ගන්නවත් නෙමෙයි මේ ළමයින්ට කඳ දෙන්න ඌමනාවට ඒ මිනිසයා අනුකම්පාවෙන් මේ දරුවන්ට ආහාර ජාති දෙනවා. දැන් මෙයාට රස්සාවක් කරන්න පුළුවන් කමක් නැහැ කොලෙජ් යන හින්දා. එතකොට දැන් මං අහන්න මෙයා ලොකු කර්මයක් මෙතන කරන්නේ. අනාචාරයෙන් හැතරීමක් නේ.
එතකොට ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාව අර මහත්යාටත් එයාගේ ස්වාමි පුරුෂයාටත් දරුව දෙන්නටත් බෙදෙනවාද? මෙයා කරන්න කැමැත්තනුත් නෙමෙයි මේ දේ කරන්නේ. ළමයින්ට කන්න දෙන්න හින්දා. ඒ ස්වාමි පුරුෂයාට ඕන කමකුත් නැහැ රස්සාවක් හොයාගෙන මේ දරුවා එයාගේ දරුවන්ට කන්න දෙන්න. එතකොට දැන් මෙයා එතකොට මොකද එතන සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ? බෙදෙනවාද මේ කර්මය මෙයා කරන පාප කර්මය? මේ දරුවන් දෙන්නටයි ස්වාමියාටයි බෙදෙනවද? අර කට්ටියක අකල්පයන්ව තමයි තියෙන්නේ. දරුවෝ දැනගෙන අනුමත කෙරුවොත් බෙදෙනවා. නෑ සංස ඒ පුංචි පොඩි දරුවෝ දෙන්නේ. මොකා වුණා කර්මය වැඩ කරන්නේ එමයයි. ඒ කර්මයේ සමාදන් වෙන්න ඕන. ඒ දේ හොඳයි හෝ නරකයි හෝ කියන්න ඕන. ආකල්පේ නේද පුරුෂයාට ඒක කරන්න. අනිත් එක මේක පරණ කර්මයක ගෙවිල්ලක්ද දන්නෙත් නෑනේ. අලුතෙන් කර්ම රැස් කිරීමක්ද දන්නෙත් නෑ. අලුතෙන්ම පිට රැස් වෙනවා. ඉතින් මේ මේ කෘත් මේ කරන වැඩේ පැහැදිලිවම මේ මිනිස්සයා කරන වැඩේ වැරදි. කවුද? ඒක නිසා ඉකින් කොච්චර කර්ම රැස්නද අනික් අයට ගෙවෙනවද කියන ප්‍රශ්නේ අපිට මනින්න බෑ. අනිත් එක්කන කොච්චරද මේක අනුමත කරන්න කියන එක මතයි රඳාපවතිලා තියෙන්නේ. මිනිස්සයා හෝ දරුවෝ හෝ මේ අම්මා නැත්නම් මගේ ගෑණි මේ කරන දේ හොඳයි නරකයි කියන එක මම තමයි මතුවේ මනාප දෙක මම තමයි කර්ම රැස්නේ. දැන් සෝයනෝන්ති කමක පරණ කර්මයක්ද දන්නේ නැහැ කියලා. දන්නේ නැති නැත්නම් අලු මේ එතකොට දැන් මේ කර්ම කර්මය දැන් මේ දැන් ඔබ වහන්සේ කිව්වා මෙයා මේ පරණ කර්මයක් කරනවාදෝ කියන එක. පරණ කර්මයක විපාක මේක හරියට මානසික ආර යෝනිසමානසික ආර කියන කර්මයක් සිද්ධ මේ අලුතෙන් ඇති වෙන්නේ නැද්ද? ඒක පරණ කර්මයක් නෑ නෙවනවා නම්. පරණ කර්ම නිසා තමයි දරුවන්ට කඳ නැත්තේ. ඒකට මේ දුරාචාරකම් කරනවා කියන එක අලුතෙන් කර්මයක් නේ. පරණ කර්ම නිසා තමයි මනුස්සය කන්න දෙන්නේ නැත්තේ. ඒක තියේදී ඒක කාගෙන ඉන්න වෙනකොට දැන් ළමයි දෙන්නේ කෝ කරලා 3 දිනක් උනා මොකද වෙන්නේ? ඒක බෙදෙන්නේ නැද්ද කියලා මම දැනගන්න. බෙදෙනවා වෙන්නේ කට්ටිය අනුමත වෙනවද නැද්ද කියන එක. කොහොමද අනුමත වෙනවා කියන්නේ? දන්නේ නැහැ. ඒක දරුවන්ගෙන් අහන්න ඕනේ. දරුවෝ දන්නේ නැහැ නේද? දන්නවද නැද්ද කියලා අපි දන්නේ කොහොමද? ඒ පුංචි ළමයි හරියෝ අපි පුංචි මට්ටම ගැන අපිට තේරෙන්නේ නැති වුණාට කර්මයේ වැඩ කරන්නේ වයසට බලපාලා නෙමෙයි. කර්මයේ වැඩ කරන්නේ වෙනම ලැන්ග්වේජ් එකක් යන්නේ. වෙනම ভাইබ්‍රේෂන් එකක්. ඒ නිසා අපිට බෑ තව කෙනෙකුගේ කර්මය කොහොමද කියලා විනිශ්චය කරන්න. ඒක පිස්සු වට්ටන විශයක්. කර්මයේ අචින්තියක්. එදා බුදුජානක කියන්නේ උඹට වුණොත් උඹටවත් දැනගන්න බෑ. අපි කොහොමද තව කෙනෙක්ව මනින්නේ? මේ භයානකම විතරක් අපිට දැනගන්න පුළුවන්. අපි මේ එක කර්මයක් ගෙවෙනකොට තව කර්ම රාශියක් රැස් කරනවා. ඉතින් ඒකෝට මේක දිගින් දිගට perpetuation. කරණ තියෙන්නේ මේ මොන දේ හරි කාගෙන අලුතෙන් කර්ම රැස් නොකරන්න බලාපොරොත්තු වෙන එකටයි බුදුන් කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් ඒකෙදි මේ වගේ වැඩ සදාචාරය පැත්තෙන් අගය කරන්න බෑ. සයි ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. Venerable sir, when doing walking meditation, is it possible for the meditator to concentrate on raising and placing while at the same time observing the different sensations on the sole of the feet? I found this difficult to do. Teruvan sarnai. No, question is not clear. Whatever may be prominent thing, you must take it as your object of meditation. Don't try to assume this object and that object. That is not vipassana. Vipassana may be whatever may be prominent, whatever may be conspicuous thing, you just be aware. Don't try to put into a frame. Then you are creating unwanted regimentation. So it is not meditation, it is torturing. Venerable Dhammajiva Thero, what is your idea and thoughts about metta meditation? Please explain the benefits of it. What time should we practice it? Some metta devani prashnayak thuna issala idaha. No, we have not mentioned in this retreat about metta. So therefore, I have no intention to take this kind of subject and completely lead the discussion to other sections. If it is relevant to that particular person, please put your relevancy. Otherwise, I am not going to take common topics because we are now already declared topic is there. According to that, metta is not important to introduce, specifically in this moment. Some meditation teachers explain the energy source of trees
to use in meditation, in their teaching. They explain, our Buddha received an energy source from Bodhi tree for enlightenment. What is your ideas and thoughts about this? We have not explained the meditation through the energy talk. And if it is so, if it is beneficial, you also can just repeat. Go and sit under a Bodhi tree and see whether there is any beneficial. This is testable. You can easily put it into practice. Why should you believe on your teacher or Buddha? It is something verifiable thing. So do it and see, rather than asking others' view. You must ask if it is not verifiable, not testable. But this is a very simple thing. You sit under it, and if it is available, make use it to cross the bridge, cross the santhara, not to make theories, not to make traditions. This is not the way Buddha mentioned. Kullupamango bhikkave dhammang desitsana desitsami ajayanyata tiranathaya nittaranathaya nogahanathaya. Yukat pavichya karma yugoda venda. Theory hadanneva. Theory hadapu gama regimentation yana. Ivarai. Ishavasi yaga mukakkadna yaga nikam pilunu nawari. Dharma yitana crispy padakarla palan. It's a verifiable thing. You just to put yourself and verify. Simple. Tunati shatra velav. Api vinari ti shatra kadipura o time. Tumata gevanda velo. එතකොට අපි විනාඩි 20 අඩු වෙනවා සක්මණේතර පරියන්කේ. එතකොට අපි විනාඩි 40ක් සක්මන් කරනවා 40ක් පරියන්ක කරනවා. ඉතින් කොහොමද සාකච්ඡා ඉදිරියට යන ප්‍රශ්න හොඳයි කියලා මට හිතෙනවා. කවුරු කරනවා ඉදිරිපත් වෙනවා. ඉතින් තවදුරටත් සහභාගී වෙච්ච අයට සහභාගීත්වය පිළිබඳ පින්පමනවා. සියලු දෙනාගේම තම සහභාගීත්වයක් තවතත් ලබා දෙන විදිහට ඉල්ලනවා. මේ ප්‍රකාශයත් එක්කම අපි ධර්ම සාකච්ඡාවේදී මාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච හිරු දිනාටම තෙරුවන් සරණයි.